අගමැති අපේක්ෂක කවුද? ඒකට කිසිදු විරෝධයක් නැහැ. සියලු දෙනා කැමති ඉන්නේ එතුමා අගමැතිවරයා බවට පත් කරගන්න. නාම ජනනය බාර දුන්නට පස්සේ අගමැති අපේක්ෂකයා කාෂයට පත් කරනවා. අනිවාර්යයෙන්ම. ඒක ඉතින් ඒක එතුමා තේ තියෙන වැඩක්. ඕනරා ෆෝත් පිලර්. අයබෝන්. ජනාධිපතිවරණයට තවත් පොය දෙකයි තියෙන්නේ. දේශපාලන වේදිකාව ඉතාමත් උණුසුම්. අද අපි හිතුවා ඒ නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක නියෝජිතයන් දෙදෙනෙක් එක්ක කාලීන දේශපාලන තත්ත්වය වගේම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. අපි පළමුව හඳුනාගනිමු සමගි තරුණ බලවේගයේ සභාපති නීතිඥ එරන්ද වැලියංග මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. මේ ආර්ථික අර්බුද හමුවේ දේශපාලන පක්ෂවල අඩු වැඩි වශයෙන් අර්බුද අපිට දක්න ලැබෙනවා. පෞගේ දවසක ඔබතුමාගේ පක්ෂයේ සභාපතිවරයා පක්ෂ නායකයා සහ පක්ෂයේ නිලධාරීන් සංවිධායකවරු බරපතල විවේචනයකට ලක් කරා. ඒ වගේම තමයි රාජිත සේනාරත්න, තල්තා අතුකෝරාල, රෝහිණි කවිරත්න වගේ මන්ත්‍රීවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මේ විපක්ෂ නායකවරයාගේ මතයට විරුද්ධ මතයක්. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ නිවසේ බහුතරයක් සාකච්ඡා කරනවා වර්තමාන ජනාධිපතිවරට සහය දෙන්න, එහෙම නැත්නම් රනිල් සජිත් එකතු වීමක් ගැන. මේ වගේ අර්බුදයක් තියාගෙන ජනාධිපතිවරණය කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මේ විපක්ෂ නායක ධුරයවත් රැක් ගන්න පුළුවන් වේද මේ ජනාධිපතිවරණයෙන් පස්සේ? මම හිතන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. රටක ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම් පක්ෂයක් ඇතුළේ ඊට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. සාමාන්‍ය ඉතිහාසයේ පුරාවම අපි පක්ෂ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ තියෙනවා කිව්වට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම පක්ෂ ඇතුළේ තිබෙන්නේ නැහැ. නමුත් ඒ ඒකාධිපති පාලන දේශපාලනික වැඩවසම් ක්‍රමයට විරුද්ධවම තමයි සමගි ජන බලවේගය කියන කුළුදුල් දේශපාලන සංවිධානය 2019 පස්සේ නිර්මාණය වෙන්නේ. මේ අලුත් දේශපාලන සන්ධානයට අවුරුදු 4ක් වගේ ඉතාමත් කුඩා කාලයක්. ඉතින් ඒ නිසා ඒ අලුත් දේශපාලන සන්ධානය තුළ සජිත් ප්‍රේමදාස කියන නායකයා වටා ඉන්න කණ්ඩායමට පූර්ණ නිදහස දීලා තියෙන තමන් කැමති ඕනෑම අදහසක් ඉදිරිපත් කිරීම. හැබැයි අවසානයේ පක්ෂයක් හැටියට අපි තීන්දුව తీරන ගැනීමේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමයි සීලම තීන්දුව తీරන ගන්නේ. ඔකේ පළවෙනි නම ගත්තොත් එම සරත් වොන්සේක මැතිතුමා. ඒතුව සම්බන්ධයෙන් අපිට විශාල ගෞරවයක් තියෙනවා. මේ රටට යුද්ධයෙන් ඒ නිදහස ලබා දීම සම්බන්ධයෙන්. හැබැයි දේශපාලනික වශයෙන් ගත්තාම මෙතුමා විවිධ අවස්ථාවලදී ඔය වගේ තීන්දුව తీරන ඒ කියන්නේ කලබල වෙලා තීන්දුව తీරන අරන් තියෙනවා. එතුමගේ මේ අවස්ථාවේ තියෙන එකම ආසාව තමයි ජනාධිපතිවරණ ඉදිරිපත් වීම. හැබැයි පක්ෂයක් හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ඒ වගේම ආසන සංවිධායකවරුන්ගේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අදහස් විමසුවම ඒ සියල්ලගේ ඒකමතික තීන්දුව ආවේ සජිත් ප්‍රේමදාස මැතිතුමන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් එතුමාට තියෙන පුද්ගලික විරසකේ නිසා තමයි එතුමා දේශපාලනික වශයෙන් යම් ආරෝවක් අපේ පක්ෂත් එක්ක ඇති කරගත්තේ. හැබැයි එරද්ද වෙලංග මහත්තයා මේ එතුමා එල්ල කරන චෝදන නෑ. ඉතින් එත ඕනෑම කෙනෙක්ට යම් පුද්ගලිකව යම් හිත්‍රදීමක් ඇති වුනහම ඒව සාධාරණීකරණය කිරීම සඳහා ඕනෑම චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. හැබැයි අපි ඒ සම්බන්ධයෙන් ඇත්තටම එතනින් එහාට ඒවල් ප්‍රතිවිරුද්ධ මත දරන්නවත් ඒ සම්බන්ධය තවදුරටත් වාදිවාද කරන්නවත් අවස්ථා අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි එතුමා කැමති නම් ජනාධිපතිවරණයට ස්වාධීනම හෝ වෙනත් දේශපාලනික මතයක් එක්ක එකතු වෙලා ඉදිරිපත් වෙන්නේ. ඒ සඳහා අපි පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිසා තවදුරටත් සරත් පොන්සේකා කියන ඒ චරිතය අපේ පක්ෂය ඇතුලේ කිසිදු සාකච්ඡාවට ගන්න චරිතයක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ අපේ මේ ගුවන් කාලය වුණත් වැය කළ වැඩක් නැහැ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මොකද මේ වෙනකොට ඒකමතිකව අපි තීන්දුව తీරණය කළේ ඉවරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන. ඒත් එක්කම ඔබ කතා කර අනෙක් චරිත කිසිවක් අපේ පක්ෂයත් එක්ක හෝ අපේ පක්ෂ ප්‍රතිපත්තිත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ අදහස් දක්වන්න පුළුවන්. හැබැයි මේ වෙන විට දැන්ටත් ඇත්තට මේ සාකච්ඡාවට එන්න පරක් වුණේ කබීර් හෂීම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් හා විවිධ සංධාන නායකයෝ කැඳවලා සාකච්ඡාවක් තිබ්බා. එතකොට ඒකේ අධ්‍යාපනය බාර දීලා තියෙන රෝහිණි කවිරත්න මැතිනියට, තල්තතු ගෝරලාට මැතිනියට කාන්තා අංශය බාර දීලා තියෙන මේ සියල්ල එකතු වෙලා තමයි අපේ පක්ෂයේ ඉදිරි දින 50 තුල මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා උන් දෙන්නත් සහභාගී වුණා. සියලු දෙනා සහභාගී වුණා. මේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය ඒ පක්ෂයේ හයිය ශක්තිය ලබා දීමට සියලු දෙනාගේ සාකච්ඡා අදත් පැවතුණා. ඒත් එක්කම මේ වෙන විට යම් දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් මහ පොළොවේ ශක්තිමත් ක්‍රියාත්මක වෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයකම තරුණ කාන්තා, වැඩිහිටි, රණවිරු, ගුරු, ගොවි මේ සියලු
බලවේගත් එක්ක ක්‍රියාත්මක වෙන පක්ෂයක් තියෙනවනේ සමගි ජන බලවේගයේ විතරයි. ඒ නිසාම තමයි මේ වෙන විට විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපිත් එක්ක විශාල කණ්ඩායමක් එකතු වෙන්නේ. ඒකට හොඳම උදාහරණ හැටියට දැනුත් බ්‍රේකින් නිවුස් එකක් ගියා දායසිරි ජයසේකර මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්ව අපිත් එක්ක එකතු වෙනවා කියලා. ඒ වගේ විශාල පාර්ශ්ව ප්‍රමාණයක් මේ වෙනට අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙන එකතු වීම සඳහා. හැබැයි අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඕනෑම දේශපාලන මතයක් දරපු පුද්ගලයෙක්ට හෝ නායකයෙක්ට අපේ දේශපාලන ව්‍යාපාරය සමග එකතු වෙන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම ඔහුට වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු හෝ අධිකරණයේ චෝදනා හෝ ඒ වගේම ජාතිවාදයේ ආගම්වාදයේ වැපිරීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොතිබිය යුතුයි. මොකද අපි අපේ රටේ ඉන්නේ සියලුම ජාතීන් ආගම් කුල නියෝජනය කළ තමයි මේ දේශපාලන ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. හුදෙක්ම අපේ ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒ අපේ ප්‍රතිපත්ති පාවා දීමට අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මම මෙතනදී නම් කියන්න කැමති නැහැ. ඒ නිසා බොහෝ දෙනා අපිත් එක්ක සාකච්ඡා කරත් අපි ඔවුන්ව සම්බන්ධ කරගන්නේ නැහැ. හැබැයි වෙනත් දේශපාලන පක්ෂවල ඉන්න වැදගත් යම් ආකාරයක දේශපාලන මතයක් තියෙන සමාජයේ වැඩදායි පුද්ගලයෝ අපි එකතු කරගන්නවා. ඉදිරියේදී අපි අගෝස්තු 8 වෙනිදා අපේ පුළුල් සමගි ජන සන්ධානය අපි නිර්මාණය කරනවා. එතනදී දැනගන්න පුළුවන් ලංකාවේ බලවත්ම දේශපාලන ව්‍යාපාරය ඊළඟට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ලක්ෂ 70 ගන්න පුළුවන් එකම අපේක්ෂකයා ඉන්න දේශපාලන ව්‍යාපාරයේ බවට සමගි ජන සන්ධානය පත් වෙනවා කියන එක. හරි, වොමිසුදී මිලින්ද රාජපක්ෂ මහත්මයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්තම අපි දකිනවා ඉතිහාසයේ කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙච්ච පක්ෂයක්. පළවෙනියෙන්ම ඉදිරිපත්ච්ච මැතිවරණ තුනම ජයග්‍රහණය කරා. හැබැයි අපි 2022 පස්සේ දැක්කේ බරපතලම කඩාවැටීමට ලක්වෙච්ච පක්ෂයක් විදිහට. මොකද අපි දන්නේ නැහැ මිලිඳ මහත්තයා අද පක්ෂයේ කෑලි කීයකට කැඩලද කියලා. මුලින්ම පිරිසක් ස්වාධීන වෙලා ඉන්නවා, පිරිසක් විපක්ෂයට ගිහිල්ලා ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වෙනම පාර්ශ්වයක් විදිහට ජනාධිපතිවරයට සහාය දක්වනවා, පහුගිය සතියේ පොහොට්ටුවත් එක්ක හිටපු අයත් ජනාධිපතිවරයට සහාය දක්වන්න ගියා. ඒ වගේම මේ දේශපාලන කාරණා නොවන කාරණා හේතුවෙන් මන්ත්‍රීවරයෙක් ඝාතනය කරා, තවත් මන්ත්‍රීවරයෙක් රියනතර කීමේ ගියා, තවත් මන්ත්‍රී කෙනෙක් බන්ධනාගාරේ ඉන්නේ. දැන් මේ තත්ත්වය ඇති උනේ මේ නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න ගිහලා නෙවෙයිද? නෑ, අපේ දේශපාලන පක්ෂයේ ලොකුම පොලිටිකල් ලිට්මස් ටෙස්ට් එක, දේශපාලන ටෙස්ට් එක සිද්ධ වුණේ මේ මීට අවුරුදු දෙකමාරකට කලින්. ඒ තමයි අපි මේ රටේ විශාලතම ජනවරම ලබාගෙන ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ 3/2 බලයක්, ඒක දැවැන්ත ජනබලයක්. මේ පවතින මැතිවරණ ක්‍රමය යටතේ 3/2 පාර්ලිමේන්තුවේ බලය ගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. එහෙම ජනතාව විශාල දේශපාලන අපේක්ෂාවකින් තමයි මේ පක්ෂය සහ පක්ෂයේ නායකයන්ට බලය ලබා දුන්නේ, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඔහු සම්බන්ධ දැවැන්ත සමාජයේ දේශපාලනයේ අභිභවාකීය වෘත්තීයවේදීන්, විවිධ සිවිල් දේශපාලන කණ්ඩායම් එකතු වෙලා දැවැන්ත බලාපොරොත්තුවක් ඔහු වෙනුවෙන් තිබ්බා. ඊට පස්සේ රටේ මේ රටේ අවුරුදු 70ක් තුළ අපේ රටේ අපි ප්‍රධාන පක්ෂ දෙක තමයි මේ රට පාලනය කරලා තියෙන්නේ. ඒ පක්ෂ දෙකේ තිබෙන ක්‍රියාකලාපය, ඊළඟ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ ඒ හැම පාලන කාලයකම කුමක් හෝ දැවැන්ත සමාජ ආර්ථික දේශපාලනයකට අර්බුදයකට රට තල්ලු කරගෙන ගියා. විශේෂයෙන්ම තරුණයන් ලක්ෂයක් හමාරක් මැරණ තැනට මේ රටේ විශාල බුද්ධි හීනතාවයක් මේ රටේ නිර්මාණය කරා ඒගොල්ලන්ගේ තස්තවාදී දේශපාලන ක්‍රියාකලාපය හරහා. මේ සේරම වෙලා මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට තල්ලු වෙලා තිබ්බ. මේ රෝල කැරකි කැරකි ඇවිල්ල එක තැනකදී කෝවිඩ් වලින් පස්සේ මේ වීල් එක කැරකෙන්නේ නැතුව ගියා. ඒ අවස්ථාවේ මේ රට විශාල මධ්‍යම පාන්තිකයන් ප්‍රමාණයක් ජීවත් වෙන රටක්. ඒ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය කරන ප්‍රධාන ජීවන තත්ත්වයන් ළඟා කරලා දෙන්න රජයට නොහැකි වුණා. ඒ තමයි මේ මධ්‍යම පාන්තිය විශාල වෙන්නේ. ඒක මධ්‍යම පාන්තිකයෝ විශාල වුණේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2010-15 පස්සේ කරපු ලොකු ඉකොනොමික් ඩ්‍රයිව් එක ප්‍රධාන හේතුවක් වුණා. මේ ලොකු මධ්‍යම පාන්තික පිරිසක් බිහි වෙන, මධ්‍යම පාන්තිකයෝ ලොකු වුණාම රටක රාජ්‍ය ගනුදෙනු හරි අමාරු වැඩක් බවට පත් වුණා. ඒකේ ප්‍රතිඵලය අපිට පෙවුණා. ජනාධිපතිවරයාට තනතුර විතරක් නෙමෙයි රටක් දාලා යන්න වුණා, කැබිනට්ටුවට ගෙදර යන්න වුණා. ඊට පස්සේ අපි ඉතාම නරක ලිට්මස් ටෙස්ට් එකකට ආවා. ඒ අනුව එවකට එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් තිබ්බ, හිටපු අග්‍රමාත්‍යවරයෙක් වන, පරණත දේශපාලඥයෙක් වන, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයව
ජනාධිපතිවරය විදියට පාර්ලිමේන්තු බහුතරයක් තෝරා පත් කර ගත්තා. එකන ඔබ කියන්නේ අත්තරදීමක් කියල කිසි සේත්ම නෑ. කිසි සේත්ම ජනාධිපතිවරයා පත්කර ගැනීම අත්තරදීමක් කියල මං කිසිම හේතුවක් මත කියන්න. ඒ වෙලාවේ තිබුණ මූලික ප්‍රශ් ටිකක් එකක් තමයි ජීවිත ආරක්ෂා කරගන්න එක. ඊළඟට රාජ්‍ය ආරක්ෂා කරගන්න එක ස්ටේට් එක ආණ්ඩුවන මේය ආණ්ඩුව කැඩිල යන්න පුළන් හැබයි රාජ්‍ය ආරක්ෂා කරගන්න වෙලාවේ පාර්ලිමේන්තුවට ගිනිතියන්ට කැරලිකාරෝ ඇවිල්ල තිබේ. එදා පාර්ලිමේන්තුර ගින් තිබන ඊළඟට සුප්‍රීම සාවියට ඇවිල්ල ගිනිතින තත්වට මේ රතු කැරලිකරු ඇවිල්ල තිබේ. තොට මේක මහා දැවන්ත විවසනයකට රට යන වෙලාවක ස්ටේට් එක රාජ්‍ය ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ වගකීම් බවට පත් වුණා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි ඔහු විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කිරීම සඳහා මහන්සි වුණා. ඒ මහන්සි වෙන වෙලාවේ මම ඒ අවුරුද්දකේ කාර්යභාරය ගැන කියන්න ඕන. ඇත්තට මේ අවුරුද්දකේ මේ මිලින්ද රාජපක්ෂ මහත්මයා මේ රට ආරක්ෂා කරගන්න ගිහලා අද පක්ෂය විනාශ වෙලා තියෙන්නේ. නෑ එහෙම ඒක තමයි එහෙම කමන්නේ නෑ. මං කියන්නේ දේශපාලනය කරද්දී එහෙම තමයි. ඒ කියන්නේ ස්ටේට් එක ආරක්ෂා කරගන්නනේ මේ සේරම කරන්නේ. දැන් අපි මේ බලය ලබා ගන්න අපි මහන්සි වෙන්නේත් එරන්දල මහන්සි වෙන්නේත් මේ ස්ටේට් එක දියුණු කරලා ඉස්සරහට ගෙනියන්නේ. ඒ කියන්නේ අවසාන පරමාර්ථය. එතකොට ඒ ක්‍රියාවලියේ අපි රාජ්‍යයේ ආණ්ඩුවේ කාර්යභාරය කර පොදුජන පෙරමුණ විදියට සමහර අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝ වැලියුස් මූලික සිද්ධාන්තවලට පවා අපි පක්ෂාගුදර පෙනී සිටින එරෙහිව යමින් ඒවා නොතකා හරිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරා මේ අවුරුදු දෙකේ ආණ්ඩුව කරගෙන යන්න විපක්ෂයේ කාර්යභාරය කරා. එතකොට අද අපි ඇවිල්ලා ඉන්නවා වෙනත් සංදිස්ථානයකට. ඒ සංදිස්ථානය තමයි අද මේ රට මෙතනින් එහාට අවුරුදු පහකට ගෙනියන ජනාධිපතිවරයාව තෝරාපත් කරගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අද පොදුජන පෙරමුණ උදව් කරලා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ හැමදාම 113ක් දීලා අත උස්සරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවුරුදු දෙකක් ලබා දුන්නා මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ ටික කරන්න. ඒතකොට මේ මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ ටික දැන් කරලා ඉවරුණා. එතුමම කිව්වා සුභාරංචිය දැන් ගෙනල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නේ මූලික අරමුදෙන් අපි එළියට ඇවිල්ලා ඉන්නවා කියලා. හරි දැන් අපි ඊළඟ දේශපාලන අධියරට යන්න ඕන. එහෙමනේ දේශපාලනේ වැඩ කරන්නේ නේ. දැන් මහින්ද මහත්තයාත් යුද්ධ ඉවර කරා කියලාවත් ආර්ථික සංවර්ධනය කරා කියලාවත් නෙමෙයි මිනිස්සු තීරණය කළා 2015 අපිට දැන් ඕන ගුඩ් ගවර්නන්ස් කියලා නේ. එහෙමනේ හැම වෙලාවෙම. ඒතර ගුඩ් ගවර්නන්ස් ආණ්ඩුවේ ඉදදී මිනිස්සු කිව්වා රයිට් ඒ සේරම හරි දැන් අපිට ජාතික ආරක්ෂාවට පළමු තැන දෙන්න ඕන කියලා. එහෙම තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් අපි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා. මොකද්ද මෙතනින් එහාට මේ රටේ දේශපාලන වැඩපිළිවෙල බවට පත්විය යුත්තේ? මෙතනින් එහාට ආර්ථිකය කළමනාකරණය කළ යුත්තේ කෙසේද? මෙතනින් එහාට අපි ජාත්‍යන්තර බලවේගවලට ඉන්දියාවට චීනයට ඇමරිකාවට මූණ දෙන්න ඕන කොහොමද? මෙතනින් එහාට ලංකාවේ සමාජ සුභසිද්ධිය වෙල්ෆෙයාර් එක අධ්‍යාපනය සෞඛ්‍ය කොහටද ගෙනියන්න ඕන? දැන් අද අපි එතෙන්ට තමයි ඇවිල්ලා ඉන්නේ. එතනදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා පැහැදිලිවම තීන්දුවක් ගත්ත පක්ෂයේ විදිහට. විශේෂයෙන්ම පක්ෂයේ වෘත්තීය සමිති, පක්ෂයේ තරුණ සංවිධානය, පක්ෂ කාන්තා සංවිධානය, පක්ෂ විවිධ අනුබද්ධ සංවිධාන සහ සමිති සමාගම් වලට එකතු වෙලා ඉන්න කණ්ඩායම් ඉතා පැහැදිලිවම කිව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ වටිනාකම්, පක්ෂයේ හරපද්ධතිය, පක්ෂයේ නිර්මාණය කිරීද්දී අපි බලාපොරොත්තු වුණ ගුණධර්ම ආරක්ෂා කරන දේශපාලන වැඩපිළිවෙලකට යමු කියලා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකතුමාපෙන් ඉල්ලීමක් කරා එතුමාගේ දේශපාලන වැඩපිළිවෙලට නැවත ජනාධිපතිවරයෙක් ලෙස තේරීපත් කර ගැනීම සඳහා උදව් කරන්න කියලා. හැබැයි පක්ෂ දේශපාලන බණ්ඩලයේ බහුතරයක් අතිබහුතරයක් තීරණය කරා නෑ, අපි පක්ෂයක් විදිහට අපේ අපේක්ෂකෙක් දාන්න ඕන, අපේ පක්ෂ නමෙන් ඡන්දෙට යන්න ඕන, අපේ පක්ෂ ලකුණෙන් අපි ඡන්ද ඉල්ලන්න ඕන කියලා. ඉතින් ඒකට ලොකු කොස්ට් එකක් තියෙනවා. ඒකට පිරිවැයක් දරන්න ඕනේ. ඒ පිරිවැය තමයි අපේ කැබිනට් ඇමතිකම් ගත්ත අපේ ස්ටේට් මිනිස්ට්‍රීස් තිබුණු අපේ මේ රජයේ ජනාධිපතිතුමාට කිට්ටුවෙන් වැඩ කරපු විශාල පිරිසක් කණ්ඩායමක් පක්ෂය ඇතහැරලා ගිහිල්ලා ජනාධිපතිතුමායි කැම්පේන් එකට එකතු වෙච්ච එක. තවදුරටත් සාකච්ඡා කරමු. එරන්දවැලියංග මහත්මයා, දැන් මේ මිලිඳ රාජපක්ෂ මහත්මයා කියන කාරණය රාජ්‍ය ආරක්ෂා කරගන්න තනි මන්ත්‍රී ධුරයක් තිබ්බ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව දීම, ඔබතුමාලා විපක්ෂයක් විදිහට එක්කද මේ වැඩේ මේ කරපු වැඩේ සහ අද රට තියෙන තත්ත්වය ගැන? මෙහෙමයි, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපි කණ්ඩායමට ආරාධනා කරා. ඒ වෙලාවේ මහජන විරෝධයක් ඇවිල්ලා මහජනතාව විසින් විශේෂ ඉල්ලීමක් කරන්න මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්න ඕන කියලා. ඒතොර ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ඒ සම්බන්ධ යම් ප්‍රකාශයක් නිකුත් කළා, යම් වැඩපිළිවෙළක් දුන්නා.
එතකොට අපි මහජනතාවත් එක්ක හිටගෙන ඉන්න දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට සිදු වුණා මහජනතාවට ඇහුම්කන් දෙන්න. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහට නැති වෙන්න දෙයක් තිබ්බේ නෑ මේ වෙලාවේ තනි මන්ත්‍රීවරයා. ඒ නිසා එතුමා ඒ දේ බාර ගන්න පුළුවන්. එතුමට නැති වෙන්න දේශපාලනයක් කොහෙන කිසි දෙයක් නෑ. නමුත් අපි දේශපාලන මතවාදයක් නියෝජනය කළා. ඒ වෙලාවේ බහුතර ජනතාවගේ නියෝජ්‍ය හැටියට ක්‍රියාත්මක වුණාම අපිට ජනතාවට ඇහුම්කන් දෙන්න වෙනවා. ඒ නිසා තමයි අපි ජනතාවගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජමහත්තයා ඉතාමත් පැහැදිලිව කිව්වේ අපි ආණ්ඩුව බාර ගන්නවා නම් මෙන්න මේ විදිහට අපි කටයුතු කරන්නේ. ඒකට එකඟ නම් අපි බාර ගන්න නැත්නම් අපි බාර ගන්න නැහැ කියලා. හොඳම උදාහරණේ බලන්නකෝ. දැන් මිලින්ද සහෝදර අවංක චේතනාවෙන් මේක කිව්වේ රාජපක්ෂරු නිසා පාර්ලිමේන්තුව ආපු කණ්ඩායමම අද ඒ කණ්ඩායම පවා රනිල් වික්‍රමසිංහත් එක්ක ගිහිලා තිනවා මේ පොදුජන පෙරම අතහැරලා දාලා. ඉතින් එවැනි කණ්ඩායමක් එක්ක අපි ආණ්ඩු බලය ඒ වෙලාවේ ගත්තනම් අපි කොහොම ආණ්ඩු කරයිද කියලා පොඩ්ඩ හිතලා බලන්න. අනිවාර්යෙන් ඔවුන්ගේ පදේ නටන්නේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය දේ පුද්ගලික අභිමතාර්ථ මත ක්‍රියාත්මක කරනවා. මොකද අපිට පාර්ලිමේන්තු බහුතරයක් නැහැනේ. අපිට ඒ වෙලාවේ හිටිය 45 වගේ කණ්ඩායමක්. නමුත් ඕනෑම පනතක් හෝ ඕනෑම දෙයක් සම්පත කරගන්න පාර්ලිමේන්තු 113 වැනි කණ්ඩායමක් ඕන. ඒ නිසා එතනින්ම පේනවා අද මිලින්ද රාජපක්ෂ සහෝදරයා ප්‍රමුඛ දේශපාලන ව්‍යාපාරයේ අවංක චේතනා යම් දෙයක් සිදු කළත් නමුත් ඒ උන්ගේ මන්ත්‍රීවරු බහුතරයක් අද ඒ උන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය මත දේශපාලන ව්‍යාපාරයක් තෝරගෙන ඒ අනුව තමයි උන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එවැනි කණ්ඩායමක් එක එදා අපි බාරගත්තා නම් ජනතාව අපි ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ප්‍රතික්ෂේප කරනවා වගේම අපිට මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේවලුත් ඉතාමත් සීමිත තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත තීරණය හරි සහ මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යම් තාක් දුරකට රට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගෙනල්ලා තියෙනවා. පොදු ජන පෙරමුණ ගත්ත තීරණය හරි කියලා මට කියන්න බෑ. එදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මිලිඳු සහෝදරයකට අදාළ නෑ. මොකද මිලිඳු සහෝදරයා පාර්ලිමේන්තුවේ ඉන්නවා. අදාළ නැති වෙන්න බෑනේ. දේශපාලන මණ්ඩල සමාජිකයෙක්නේ. දේශපාලන මණ්ඩල සමාජිකයෙක් වුණාට මොහුට පක්ෂය හැමතීම තීරණ ගන්න බෑ. එහෙනම් මොහු ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ. එදා නාමල් රාජපක්ෂය බැසිල් රාජපක්ෂයේ උද්දච්චකමට මේ වගේ තරුණ නායකයෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා වෙනකොට මොහුට නාම යෝජනා ලබා දුන්නේ නැහැ. මොවුන් තමයි මේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටියේ. මොවුන්ගේ චින්තනයන් ආකල්ප ක්‍රියාත්මක කරන්න පුළුවන් අද එහෙම වෙන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරන ඉදිරියවත් මේ රාජපක්ෂ පවුල හා ඒ පොදු ජන පෙරමුණ මේ වගේ තරුණයන්ගේ වටිනාකම තේරුම් ගනී කියලා. ඒ නිසා ඒ මොහුට සියලු දේ තීන්දුවන කරන්න බෑ. මොහුට ඒ දේවල් තීන්දුවන කරන්න පුළුවන් නම් මං හිතන්නේ රට මේ තත්ත්වයටපත් වෙලා අර වගේ අරගල කාලෙදී අරගල කරුවන්ට ගහලා මේ වගේ ප්‍රශ්න නිර්මාණ නෙවෙයි කියලා. ඒ නිසා මොහු එකට ඇඳ ගන්න එක සුදුසුත් නෑ. මොහු මං විවේචනය කරන එක සුදුසුත් නෑ. හැබැයි පොහොට්ටු වෙන mantiවරු හුදෙක්ම තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට වැඩ කරනවා කියලා ඊයේ පෙරේද දිනේ සිදුවෙච්ච සිදුවීම් එක අපිට පෙවුණා. ඉතින් එවැනි කණ්ඩායමක් එක්ක අපිට වැඩ කරන්න බෑ කියලා අපි පෙර සිටම දන්නවා. ඒ නිසා තමයි අපි ඉතාමත් පැහැදිලිව කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ වෙලාවේ ඒ වගකීම බාර ගන්න නම් මෙන්න මේ දේවල් සිදුවෙන්න ඕනේ කියලා. හැබැයි මේ දේවල් එහෙම උනේ නෑ. ඉතින් ඒ නිසා තමයි අද මේ පොහොට්ටු වෙන මැති ඇමතිවරු පුළුවන් තරම් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරන්න බලන්නේ. දැන් හොඳම උදාහරණේ ඊයේ දිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දෙනවා. අර VFS එක මගින් වීසා ලබා ගැනීමේ ක්‍රමයේ තහනම් කිරීම අතුරු නියෝගයක්. ඒක ඇත්තටම මහ බැංකුව කැඩුවටත් වැඩිය මංකොල්ලයක් වෙන්නේ. ඒ නිසා ඒ නායකයන්ට ඒ පුරුදු දේ අවසානයේ ඡන්දේ කාලේ කරනවා. ඒ පාරත් ඒ දේ කළා අන්තිමට අපිට ඇත්තටම මාධ්‍යක ඉස්සලා කියලා කතා කරන්නත් බැරුණා. මිලින්ද සහෝදරයෝ තමයි වැඩිම මේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම තමයි විවේචනය කරේ. නමුත් ඒ නිසා එවැනි කණ්ඩායමක් හා එවැනි නායකයෙක් අපිට වැඩ කටයුතු කරන්න බෑ. ඒ නිසා ඒ තීන්දුව වැරදි. අපි ඒකට මිලින්ද සහෝදරයා කරන්න පුළුවන් දෙයක් නෑ. මොකද සමහරක් වෙලාවට මොවුන් කොච්චර අවංක වුණත් මොවුන්ගේ අත් දෙකේ කකුල් දෙකේ කටයි ඔක්කොම බැඳලා තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මට එකඟ වෙන්න බෑ. හැබැයි ඒකට මොහුට කරන්න පුළුවන් දෙයක් නෑ ඇත්තට. මේ කියන කතාව මේ ඇත්තද මිලින්ද රාජපක්ෂ? නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඔබතුමාට නාම යෝජනා දුන්නේ නැහැ කියන කාරණය සහ ඔබ ඔබ දේශපාලන මණ්ඩලයේ සභිකයෙක් වුණාට ඔබට මේ හඬක් නැහැ කියන කාරණය. ඊට වඩා පුළුල් අදහසක් ඉරන්ද මතු කරේ. ඒ තමයි අපේ දේශපාලන ව්‍යාපාර කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වෙලා තිබ්බේ. අපි හිතුවට අපේ පක්ෂ, අපේ දේශපාලන සංවිධාන, අපේ දේශපාලන සංස්කෘතිය කාලාන්තරයක් තිස්සේ නිර්මාණය වෙලා ගොඩනැගිලා තිබෙ දියුණු දේශපාලන සංස්කෘතියක් ඇතුළේ නෙමෙයි යමිර. එහෙම දියුණු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා තමයි අපි වෙන්න පුළුවන්, එරන්දල වෙන්න පුළුවන්, ජවිපේ රංගගුණසේකර වෙන්න පුළුවන්. මේ අපි හැමෝම අවුරුදු ගානක් තිස්සේ තරුණයෝ විදියට ඉගෙන ගත්ත කණ්ඩායමක් විදියට අපි මහන්සි වුණේ අපේ දේශපාලන අදහස් මතිමතාන්තර අපි දේශපාලන අපි විශ්වාස කරන දේශපාලන දර්ශනය වෙනස් වුණත් අපි ෆලෝ කරන පොලිටිකල් අයිඩියෝලොජි එක වෙනස් වුණත් අපි බොහෝ අවස්ථාවල අපි ළඟ පොදු එකඟතාවයක් තිබුණා පාටපක්ෂ දේශපාලන පාටපක්ෂවලින් තොරව මේ රටට ගැළපෙන දේශපාලන සංස්කෘතියක් හොරකම් කරන්නේ නැති, බොරු කියන්නේ නැති, දූෂණයට වංචාවට පාර කපන්නේ නැති
හැමදාම එකම කණ්ඩායමක් එකම මුදලාලිලා කණ්ඩායමක් එකම ව්‍යාපාරිකයෝ කණ්ඩායමක් රටේ ධනය රටේ මිනිස්සුන්ගේ අනාගතය කොල්ලකන් නැති වඩාත් අනාගතවාදීව දේශපාලනයේ දිහා බලන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂ ඇතුලේ කණ්ඩායම් ඇතුළේ ඉඩ ලැබෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න. ඒක සඳහා කරන අරගලේ අපි පක්ෂ ඇතුළේ කරනවා. අපේ පක්ෂය ඇතුළේ එරන්ද වැලියන් අද දැන් තරුණ සංවිධානයේ සභාපතිතුමා ඒගොල්ලෝ ඒ පක්ෂය ඇතුළේ කරනවා. ඊට අපි හැමෝම එකතු වෙලා උදාහරණයක් විදිහට කැම්පේන් ෆයිනෑන්සිං ලෝ එක අපි හැමෝම එකට එකුණා. උදාහරණයක් විදිහට එරන්දටයි මටයි දෙන්නටම අපි දෙන්නම කොළඹින් ඡන්දෙ ඉල්ලුවොත් අපි දෙන්නට තියෙන අමාරුම දේ හෙට මොකද එරන්ද ගොඩ කාලෙකින් උසාවි ගිහිල්ලා නැහැ ආණ්ඩුවේ තනතුරක් කර කර හිටියා ඊට පස්සේ දේශපාලනය කර කර හිටියා මම ගොඩ කාලෙකින් රස්සාවක් කරේ නැහැ අපි ෆුල් ටයිම් පොලිටිකල් වැඩේ කරලා අද අපිට යාළුවෙකුගෙන් උදව් අරගෙන තමයි අපේ දේශපාලනය කරන්න සිදුවල තියෙන්නේ හින්දා ඊළඟ පාර්ලිමේන්තු ඡන්දේ මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික වගේ නෑ එච්චර අවුලක් නෑ මොකද අපි දෙන්නම වෘත්තීය වේදින්න හින්දා හැබැයි අපි දෙන්නටම හෙට පාර්ලිමේන්තු ඡන්දේ කෝල් කරොත් රුපියල් මිලියන ගණන් වියදම් කරලා මේ ටීවී චැනල් වල ඇඩ් දාන්න සල්ලි නැහැ. අපි දෙන්නටම රුපියල් මිලියන ගණන් වියදම් කරලා වාහන හතරක් පහක් තියාගෙන යන්න විදිහක් නැහැ. අපි දෙන්නට විතරක් නෙමෙයි. අපිත් එක්ක සමකාලීන දේශපාලකයෝ කාටවත් තරුණයන්ට හැකියාවක් නැහැ. ඒ නිසා මේ උදාහරණයක් විදිහට කැම්පේන් ෆයිනෑන්සිං ලෝ එකට අපේ පක්ෂ දේශපාලනකින් තොරව ඔබතුමාලා දෙන්නම මේ හරි සහයෝගයෙන් කතා කරනකොට මට හිතෙනවා මේ කවදා හරි දවසක අපිට එක පක්ෂෙම පාර්ලිමේන්තු එක පැත්තෙම ඉඳලා වඩලා නෑ අපේ මතවාද වෙනස් නේ. මෙන්න මේ අලුත් දේශපාලන සංස්කෘතිය තමයි අපි හදන්නේ. ඒ තමයි අපේ මතවාදයේ තමයි වෙනස්. අපි දෙන්න මේ රට ගොඩනැගීම සඳහා එරන්ද වැලියංග විසින් විශ්වාස කරන වැඩපිළිවෙලට වඩා වෙනස් වැඩපිළිවෙලක් තමයි ඒ කියන්නේ එරන්දයි මායි දෙන්නම බලාපොරොත්තු වෙන රට යන්න ඕන හරි තැනක්. හැබැයි එතෙන්ට යන්න අපි තෝරගෙන තියෙන පාරවල් දෙක වෙනස්. හැබැයි මේ පාරවල් දෙක වෙනස් කියලා අපි මරා ගන්නවත් පාරේ ගල් ගහ ගන්නවත් Facebook එකේ කුණුහරුපෙන් බැන ගන්නවත් අපි කවදාරි පාර්ලිමේන්තුවට ගියොත් දෙපැත්තින් නම් කුණුහරුපෙන් හූ කියා ගන්නවත් මේසපුටු වලින් දමල ගහ ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. ඒ සංස්කෘතිය වෙනස් කරන්න සඳහා අපේ සහයෝගයක් තියෙනවා. ඒක තමයි අපි මේ කියන්නේ. ඒකෙන් කියවෙන්නේ කිසිම හේතුවක් මත අපි අපේ දේශපාලන මතවාද පාවා දෙන්නවත් අපි බලාපොරොත්තු වෙන දේශපාලන ෆිලොසොෆි එක විනාශ කරගන්නවත් අපේ පක්ෂපාතීත්වයේ තියෙන දේශපාලන නායකයොත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ කියනකවත් ඒකෙන් කියවෙන්නේ නැහැ. මේක අලුත් වැඩක්. මොකද මේක අපිට ඉහළ පරම්පරාවට තේරෙන්නේ නැති වැඩක් තමයි අපි මේ කියන්නේ. දැන් ඔය අලුත් දේශපාලන සංස්කෘතිය ගැන කතා කරලා බොහොම හොඳයි. හැබැයි ඔබතුමාලගේ පක්ෂෙන් අයින් වෙච්ච අය කියනවා පවුලේ සමාජිකයකට මේසේ වාඩි වෙලා තමයි මේ ශ්‍රී ලංකා පුජන පෙරමුණේ තීන්දුව తీරන ගන්න කියලා. නෑ ඒකට නම් මගේ එකඟතාවයක් නැහැ. ඒකට හේතුව තමයි අපි දේශපාලන මණ්ඩලයේ දාති එහෙම පවුලේ කට්ටිය එකතු වෙලා තීන්දුවක් ගන්නවා නම් මෙහෙම මේක කැඩිලා කුඩු වෙලා විනාශ වෙලා යන්න හේතුවකුත් නැහැනේ. දේශ අපේ පක්ෂයේ ජාතික සම්මේලනය තියෙනවා, විධායක සභාව තියෙනවා, එක්සිකියුටිව් කමිටි එක තියෙනවා, ඊළඟට අපි මමත් නියෝජනය කරන දේශපාලන මණ්ඩලයේ තියෙනවා. ඒකේ වාද කරලා විවාද කරලා කෑකෝ ගහලා රණ්ඩු වෙලා අන්තිමට අත උස්සලා ඡන්දයක් තියලා තමයි තීරණය ගත්තේ. එදා ඡන්දෙ තීරණ ගන්නද එදා තීරණය ගද්දිත් 11ට 62 විදියට බෙදුනේ. ඒ කවුරුත් පවුල කට්ටිය නෙමෙයි, ඒ සියලුම දෙනා අපි වගේ විවිධ තැන්වලින් දේශපාලනයට ආපු. හැබැයි මහජන නියෝජිතයෝ මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහොම සුළු පිරිසක් තමයි දේශපාලන මණ්ඩලෙ ඉන්නේ. නෑ දේශපාලන මන්ත්‍රී මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 34ක් ඉන්නවා, එදා 38ක් ඉන්නවා, එදා 31ක් ඇවිල්ලා හිටියා. 31ෙන් 11යි මේකට විරුද්ධ උනේ. 31ෙන් 11 ඉතුරු 20ම හිටියේ අපිත් එක්ක අපේ මතේ. ඒක ඇත්තටම ඒක එදා දේශපාලන මණ්ඩලයේ රැස්වීම හිටියේ කවුද කියන එක හරියට අර්ථවත් ගන්නුවෙත් නැහැ, කවුද සහභාගී වුණේ කියන එක හරියට කියවුනෙත් නැහැ. ඇත්තටම අනිත් එක තමයි මේ ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්න ඕන මිල. දේශපාලන මණ්ඩලය කියලා කියන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම නෙමෙයි. පක්ෂයක් කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙමෙයි. පක්ෂයක් කියලා කියන්නේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය නියෝජනය කරන අය, දොස්තරලා නියෝජනය කරන අය, ඊළඟට ලෝයර්ස්ලා නියෝජනය කරන අය, ඊළඟට අපි වගේ වෙනම දේශපාලන පසුබිමකින් එන අය, පළාත් සභාව නියෝජනය කරන අය, මහජන මතය නියෝජනය කරපු අය නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ඉන්නේ. ඒතකොට උන්ගේ මතය වැදගත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ළඟම උදාහරණයක් ගමු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා ගමු. සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා කළුතරින් දෙවෙනි අටව තුන්වෙනි අටව ඡන්ද 150,000ක් අරන් එන්නේ. ඒතකොට සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා ඡන්ද 120,000ක් 110,000ක් ගන්නේ
ඒ වටා තියන දැවන්ත දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිරණය එතුමත් එක්ක වැඩ කරනවා තරුණ සංවිධානය කාන්තා සංවිධානය ගමේ කොට්ටාශ සංවිධායකවරු. එතොට හැමම මන්ත්‍රීවරයා කියලා කියන්නේ ඒකෙ මුහුණ. හැබැයි ඒ පිටිපස්සේ විශාල ජනතා වැඩකොට විශාල පක්ෂ යාන්ත්‍රණයක් වැඩ කරනවා පිළිගන්නවා. එතකොට ප්‍රසන්න රණතුංග මහින්දානන්ද අලුත්ගමගේ කංචන විජේසේකර දිනේෂ් ගුණවර්ධන මේ අය ගැන පවිත්‍රා වන්නියාරච්චි මේ අය ගැන මොකද හිතන්නේ? මුකුත්ම හිතන්න දෙයක් නැහැ. ඒ හැමෝම මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහය ඇතුලේ හැම දේශපාලනය කරන කෙනෙක්ම තමන්ගේ පෞද්ගලික තීරණය ගන්නේ දේවල් දෙක තුනක් බලලා. එකක් තමන්ගේ පෞද්ගලික දේශපාලන ගමන කොහාටද යන්නේ, ඊළඟට තමන්ගේ දේශපාලන අනාගතය තීරණය කර ගැනීම සඳහා මේ පවතින දේශපාලන වාතාවරණය ඇතුළේ මොකද්ද කරන්න ඕනේ. ඉතින් මේ සාධක දිහා බලපුවාම මේ බෙදීම් ඇති වෙන්නේ, මේ කැඩීම් නිර්මාණය වෙන්නේ 50-60% හිතන්න පුළුවන් පොදු දේශපාලන චිත්‍රය, ඉතුරු 50-60% හිතන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන චිත්‍රය ගැන. ඉතින් එතකොට මේ හැමෝම මට වඩා බොහොම පරිණත දේශපාලඥයෝ. ඔයා නම් කියපු අය මගේ වයසට වඩා දේශපාලනය කරලා තියෙනවා සමහරු. ඉතින් මං හිතනවා ඒගොල්ලෝ තීරණේ අරන් තියෙන්නේ එයාලගේ දේශපාලන දැනුම අනුව හොඳම තීන්දුව කියලා මම හිතනවා. අපි තරුණයෝ විදිහට අරන් තියෙන්නේ අපේ දේශපාලන දැනුමට ගැලපෙන හොඳම තීරණේ කියලා අපි හිතනවා. හරි, එරන්දවැල්ලියන්ගේ මත දැන් ඔබතුමා කිව්වා මේ අර නඩු තියෙන අය ගන්නේ නැහැ කියලා පක්ෂෙට. දැන් නාලක්ගොඩ හේවාට නඩුවක් තියෙනවනේ. මම කිසිම නඩුවක් නෑ. ඔය අධිකරණයට යම් චෝදනාවක් තුළ ඒක නිදහස් වෙලා ඉන්න. අපි අධිකරණයේ මේ වෙලාවේ නඩු පවතින හෝ යම් ආකාරයක චෝදනාවකට ලක් වෙලාද, උදාහරණයක් වශයෙන් ප්‍රසන්න රණතුංග මහ අධිකරණයේ ඔහුට විරුද්ධව නඩු තීන්දුවක් දීලා තියෙනවා. අපි ඔහුව අපේ පක්ෂයට බඳව ගන්නෑ. ඒ වගේ අධිකරණයේ මේ අවස්ථාවේ යම් නඩුවක් පවතිනවද, ඒ පවතින පුද්ගලය හෝ ජාතිවාදී ආගම්වාදී සම්බන්ධ යම් ආකාරයක මේ සමාජය තුළ දෝෂ රදර්ශනය ලක් වෙලා තියෙන පුද්ගලය අපි කිසිසේත් බඳව ගන්න. ඒක නිසා මේක පිරිසිදු පක්ෂයක්. මොකද අපි මේ පක්ෂය ඇත්තටම අපි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ආවෙම අපිට වෙනත් දේශපාලන මතයක් තියෙනින්ද අපිට අවශ්‍ය වුණා සමාජ වෙළඳපළ ආර්ථිකය සමාජගත කරලා මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන. ඒ වෙනුවෙන්ම තමයි අපි මේ පක්ෂය නිර්මාණය කරේ. ඇත්තටම නැත්තම් මම ලොකු පෞලක පුද්ගලයෙක් නෙමෙයි. නමුත් අපේ පක්ෂය තුළ අද අපේ පක්ෂයේ තරුණ නිදානේ සභාපතිවරයා වශයෙන් මට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගියවර මට නාම යෝජනා හම්බුණා. මේවරත් අපේ පක්ෂය තුළ විශාල වගකීමක් අපිට ලබා දීලා තියෙනවා. මං කියන්නේ දේශපාලනය වෙන්න ඕන ඒක. ඉතිහාසයේ පුරාවටම ලංකාවේ වලව් පවුල් 4-5කට තමයි දේශපාලන බලය දෝලණය වුණේ. එතනින් එහාට ගිහිල්ලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනයේ ඉදිරියට ආපු කණ්ඩායමට මේ රට පාලනය කරන අවස්ථාව ලබා දෙනවා. ඒ වෙනුවෙන් තමයි සමග ජන බලවේගය කියන පක්ෂය අපි නිර්මාණය කරේ. ඒක ශක්තිමත් කරන්න සමග ජන සන්ධානය අපි හැදුවට ඒකටත් ඒ ආකල්ප ඒ ප්‍රතිපත්ති පිළිගන්න කණ්ඩායම විතර අපි මේ අපිත් එක්ක එකතු කරගන්නේ. එහෙම නැති කණ්ඩායමක් අපි කිසිසේත්ම එකතු කරගන්නේ නැහැ. මොකද මේ රටේ පැහැදිලිව මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕන අපිට. මොකද ඒකට හේතුව තමයි ඉතිහාසය පුරා ගත්තාම පසුගිය අවුරුදු 70 තුළ දේශපාලන ව්‍යාපාරයන් කරපු හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි නරක වලින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. අපි හොඳ දික ඉදිරියට කරගෙන යනවා වගේම නරක නැවත වතාවක් නොවෙන්න නම් අපි පැහැදිලිව වෙනස් වෙන්න ඕනේ. මොකද ලෝකේ පුරා වෙනස් නොවන එකම දේ වෙනස් වීම නම් ඇයි දේශපාලන ව්‍යාපාරවල වලට වෙනස් වෙන්න බැරි? ඒ නිසා අන්නේ ඒ පදනමේ ඉඳලා තමයි සමගි ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඒ නිසාම තමයි මම හිතන්නේ මෑත කාලීනව දැන් එන සමීක්ෂණ වාර්තා වලින් අපි අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියාව ආරාධනා කරන එක සමීක්ෂණ වාර්තාවක ජනවාරි හෝ පෙබරවාරි මාස 52% ඔවුන්ට තියෙනවා. හැබැයි ඊයේ දිනේ ඒ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන කණ්ඩායම සමීක්ෂණ වාර්තාවක ඉදිරිපත් කරා. ඒකෙදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා 43%, ජනතා විමුක්තිවර 52% 30%, ඊට පස්සේ අනිත් කණ්ඩායම ඊට පල්ලෙහාත් තින්නේ. ඒ නිසා දැන් අපිට පේනවා අපි පුළුල් සන්ධානයක් හැටියට පුළුල් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා. ඇත්තටම එදා ආණ්ඩුව අපි බාරගත්තනම් ওই පොහොට්ටුවේ කියන ඇත්තටම බාර් පර්මිට් වෙනුවෙන් හා තමන්ගේ යම් යම් පුද්ගලික අරමුදල් වෙනුවෙන් ක්‍රියාත්මක කරන කණ්ඩායමක් එක්ක ආණ්ඩුව ක්‍රියාත්මක කර බාරගත්තනම් අද අපිට මෙවැනි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබතුමා කිව්වාගේ රනිල් වික්‍රමසිංහ කරපු දේ හරිනම් රනිල් වික්‍රමසිංහට ප්‍රාදේශ සභා ඡන්දේ බව කල් දාන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. දැන් මේ ඡන්දේ ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමට කරන්න පුළුවන් හැම උප්පර රැට්ටියම ක්‍රියාත්මක කරා මේ ඡන්දේ කල් දාගන්න. දැන් ඊට පස්සේ අලුත් ව්‍යවස්ථා සංශෝධනයකුත් ගෙනාවා. මම දැක්ක අද පත්තරේ ප්‍රධාන සිරස්තලයක් තියෙනවා අධිකරණ මැතිතුමා කියනවා මම කැබිනට් එකේ හිටියේ නැත්නම් මේ ජනාධිපතිවරණේ තියන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ තරම් භයංකර තත්වයක් මේ කැබිනට් එක ඇතුළේ තිබිලා තියෙනවා. ඒ නිසා අද පොලිසියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දී වුණාම වැඩබලන පොලිස්පතිවරේ පත් කර
කරන්න කියලා වත්මන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අත්‍යාත්මක වෙන්නේ නැහැ. ඔහු කියනවා කතානායකගේ ශේෂ්ඨාධිකරණයේ අගමිනිසුරටයි කතා කරලා ඉස්ත ගන්න කියලා. මම එතෙන්ට එන්නම් මේ අර දැන් බුදුමා කිව්වා චෝදනා කියන්නේ නඩු තියන අය ගන්නෙ නැහැ කියලා. හැබැයි දැන් ඔය රාජපක්ෂ වරුන්ටත් හොරු කියලා චෝදනා තියනවා. හැබැයි කොහෙවත් තවම ඔප්පු වෙලා නැහැ අධිකරණ වලින්. ඒ වගේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක පාර්ශවය ගත්තත් ඒ පාර්ශවෙත් බොහෝ අයට චෝදනා තියෙනවා, බරපතල චෝදනා තියෙනවා. ඉතින් ඒ චෝදනා තියෙන අයත් සම්බන්ධ කරගත්ත ගැටලුවක් නැද්ද? මොකද මෙහෙමයි, හොට්ටු වෙනකොට චෝදනා කරනවා, හැබැයි සැදීමට එකතු වෙනකොට ඒක තාමත් පැහැදිලිව කියන්න ඕනේ. අපි මොන පුද්ගලයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරත්, අපි මොන පුද්ගල ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කරත් ඡන්ද දෙන්නේ මේ රටේ මහජනතාව. හරි, උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම රත්නපුර දිස්ත්‍රික්කයේ එක පුද්ගලයෙක් මරණ දඬුවම් නියම වෙලා තියෙද්දී දිස්ත්‍රික්කයේ දෙවනිය වෙනවා. එතකොට ජනතාව ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ මීට වැඩිය බුද්ධිමත් වෙන්න ඕන. අවසානයේ අර කියනවනේ ජනතාවගේ ප්‍රතිබිම්බය තමයි පාර්ලිමේන්තුව කියලා. ඒ නිසා එතන ජනතාවත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි අපි පක්ෂයක් හැටියට ඉතාමත් පැහැදිලිව කියනවා අපි ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගන්න තියෙනවා. අපි දන්නවා සමහරක් වෙලාවට ජනතාව යම් යම් දේවල් නිසා රැවටෙනවා කියලා. ඒ නිසා ජනතාව රවට්ටනවා වෙනුවට අපි පක්ෂයක් හැටියට යම් පුද්ගලයන් ඒකරාශී කර ගැනීමේදී ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්නවා. මම මෙතනදී අපිත් එක්ක සාකච්ඡා කරලා ගත්ත නැති පුද්ගලයන්ගේ මට නම් කියන්න පුළුවන් විශාල ප්‍රමාණයක්. හැබැයි ඒක හොඳ නැහැ පුද්ගලයන්ට. අපි කියමු බලන්න දැන් ඒක ඒක දේශපාලනික වශයෙන් අපි කරන දේශපාලන සදාචාරයට හොඳ නැහැ නම්බිල. මම මේක කිව්වට පස්සේ මේක වෛරල් වෙයි. නමුත් අපි යම් දේශපාලන සංස්කෘතියක් දේශපාලන සදාචාරයක් අපි නිර්මාණය කළ එක මෙහෙවගෙන යනවා තරුණ දේශපාලකයන්. ඒ නිසා ඒක ගැළපෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අපි තරුණයෝ හැටියට අපේ පක්ෂ නියෝජනය කරන අපි නායකයොත් එක්ක හැමතිස්සම සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලීම් කරලා තියෙන මෙන්න මේ කණ්ඩායම එකතු කරගන්න එපා කියලා. ඔවුන් ඒවලට ඇහුම්කන් දෙනවා. අන්න ඒක තමයි මං කියන රට ඇතුලේ තියෙන දේශ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම පක්ෂ අභ්‍යන්තරෙත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අද වන විට මේ මහ පොළවේ ජනාධිපතිවරණයේ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයා හා ඉදිරියෙන් ඉන්න දේශපාලන සන්ධානයේ බවට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් පත් වෙලා තියෙනවා. දැන් ඔබතුමාලගේ මේ අගමැති අපේක්ෂකය කවුද? දැන් මෙහෙමයි, මේක ජනාධිපතිවරණයන්නේ අගමැතිවරයා අඳුකේ අවස්ථාව ඉතාමත් පැහැදිලිව තියෙනවා. පත් කරගන්න ඕනේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කැමති පුද්ගලයා තමයි ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා බවට පත් කරගන්නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉතාමත් සෝදශීලීව කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් පස්සේ 22 දිවුරුම් දුන්නාට පස්සේ 22 හවසෝ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අපි අපේ ඉන්න බහුතරයේ කැමති පුද්ගලයා අගමැතිවරයා බවට පත් කරගන්නවා. මේ වෙනකොට පක්ෂය යම් කිසි තීන්දුවක් මේ වෙනකොටත් බහුතරයගේ කැමැත්ත තියෙන, බහුතරය කියන්නේ 100% කැමැත්ත තියෙන අපේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා අගමැතිවරයා බවට පත් කරනවා. ඒකට කිසිදු විරෝධයක් නැහැ. සියලු දෙනා කැමැත්තෙන් ඉන්නේ එතුමා අගමැතිවරයා බවට පත් කරගන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ යටතේ සිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් මේ වගේ මේ කියන්නේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය මේ මේ ආයතන සම්බන්ධව කිසියම් නොගැලපීමක් කියන මත ගැටුමක්, මේක ඉතාමත් බරපතල කාරණයක් රටක පැවැත්ම සඳහා. මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න ඔබතුමා හිතන්නේ මොන වගේ දේ යෝජනාද කරන්නේ? කියන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. මොකද ව්‍යවස්ථාදායක සභාවේ තවමත් සුළුපක්ෂ නියෝජනය කරන මේ සමාජිකය පත් කළ නැහැ. ඒ වගේ මේ වගේ අර ප්‍රායෝගික ගැටලු සෑහෙන තියෙනවා මෙන්න මේ කාර්ය සම්බන්ධයෙන්. මොකද්ද යෝජනා කරන්නේ? ඒ වගේ පළවෙනි දේ තමයි දැන් මේ ඉන්ස්ටිටියුෂන්ස් තුනක් තියෙන්නේ. ඒ ආයතන තුන අතර සමතුලිතභාවයක් පවත්වාගෙන යන්න. එතකොට අනිත් කෙනා එක්කෙනෙක් අනිත් කෙනාව පරයා යා යුතු නැහැ. කිසිම කෙනෙක් අධිකරණය ව්‍යවස්ථාදායක පරයා යා යුතුත් නැහැ, ව්‍යවස්ථාදායක අධිකරණය පරයා යා යුතුත් නැහැ. ඒ වගේම මේ අපි ව්‍යවස්ථාව සහ මේ ක්‍රියාවලිය ඉගෙන ගද්දි දන්නවා මේ තුනේම ඉඩ දීලා තියෙනවා විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍ය කොහොමද ක්‍රියාත්මක කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් ව්‍යවස්ථාදායකය මෙහෙම ලොකු වෙලා තියෙන එතන ජනතා පරමාධිපත්‍ය තියෙන හින්දානේ ජනතාව විසින් තමන්ව පාලනය කර ගැනීම සඳහා හදාගෙන තියෙන වැඩපිළිවෙල හින්දානේ. එතකොට ඒගොල්ලෝ එක පැත්තකින් ජනතා අභිලාෂයන් ආරක්ෂා කරන ගමන් අනිත් පැත්තෙන් බලන්න ඕනේ මේ ඒ බලය කොහොමද ඕවර් පවර් කරන්න තියෙන. ඒකට හරි වචනකොත් ඒ බලය කොහොමද සමතුලිතාකාරයෙන් පවත්වාගෙන යන්නේ කියලා. මොකද එතන බලය ලොකු නිසා ඕන වෙලාවක අනිත් ආයතනවලට වඩා තමන්ගේ බලය පෙන්වන්න පුළුවන් වෙන්න හැකියාව ලැබෙනවා. නමුත් බුද්ධිමත් නායකයෝ කාලාන්තරයක් තිස්සේ කළ තියෙන මම හොඳ උදාහරණයක් දෙන්න. දැන් අපි බලමු 2015 ඡන්දේ. 2015 ඡන්දරත් වඩා හොඳ උදාහරණයක් තමයි අපි කියන ව්‍යවස්ථාදායක අපි කන්ස්ටිටියුෂනල් කූ එක කියලා කියන්නේ දවස් 58 ආණ්ඩුව 2018 ඉවලේ
ඒ තීන්දුව දුන්නු ගමන් දැයිවල හිට අපි මහින්ද මහත්තයත් එක්ක එරන්දල අනි පැත්ති සුප්‍රීම් කෝට් එක ඩිසිෂන් එක දුන්නු පළවෙනි විනාඩිය අපි පැක්කරන් ගෙදර ගියා. මහින්ද මහත්තයා කිව්වා සුප්‍රීම් කෝට් ඩිසිෂන් එක ලැබිච්ච පළවෙනි විනාඩිය රයිට් අවුට් ගෙදර දැන් හැමෝම. මොකද කවුරු හරි මේකේ අන්තිම තීන්දුව ගන්න කෙනෙක් ඉන්න බෑ. ඒ නිසා මම පොදුවේ හිතනවා තරුණ දේශපාලඥයෙක් විදියට මේ මෙන්න මේ බැලන්ස් එක අපි පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ වෙලාවේ පොලිස් ප්‍රතිපත් කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව මේ වෙලාවේ පිළිගන්න ඕන කියලා තමයි මම කියන්නේ. සුප්‍රීම් කෝට් එක උපරිම අධිකරණයේ ගන්න තීන්දුව අපේ බලයේ කුමක් වුණත් ව්‍යවස්ථාදායක විධායක බලයේ කුමක් වුණත් ඒ තීන්දුවත් එක්ක අපි ඉන්න ඕනේ. එහෙම නැත්නම් කොතරින්ද අපි මේක ඉවර කරන්නේ? මේක ලොකු අර්බුදයක්. එහෙම නැද්ද කිව්වොත් අපි මේ ඉන්ස්ටිටියුෂන්ස් පවත්වාගෙන යන්නේ මාධ්‍ය, පාර්ලිමේන්තුව, රජයේ ආයතන, දේශපාලන පක්ෂ මේ ඉන්ස්ටිටියුට්ස් දැන් ඉන්ස්ටිටියුට්ස් කැඩෙන්න ගිය ඉඳන් අපි බය වුණේ. පාර්ලිමේන්තුවට ගිනි තියන්න එද්දිනේ අපි බය වුණේ. මොකද ඊළඟට අධිකරණයටත් ගිනි තියන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිවරණය රටෙන් පැනලා ගිහලා මේ අපි ඒකට බය. මොකද මේ ඉන්ස්ටිටියුට්ස්ින්ද තමයි අද බය නැතුව ඔයාට පුළුවන් වෙලා තියෙන්නේ අපෙන් බය නැතුව ප්‍රශ්න අහන්න. අපි දෙන්නට බය නැතුව පාරේ යන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ආයතන පද්ධතිය පවත්වාගෙන යන නිසා. ඒ නිසා ඒකට තර්ජනය කරන්න බෑ කියන එක තමයි මගේ අදහස. ඔබතුමා කියන මතය ශ්‍රී ලංකා පොලිජන පරිමේත් මතය ඕකමද? අනිවාර්යයෙන් මට හිතනවා බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉගෙන ගත්ත ඔළුව තියෙන බහුතරයක් දෙනා ඉන්නේ මේ අපේ පොදු ජන පෙරමුණ තරම් ඉන්ස්ටිටියුට් එක කඩා වැටීමේ තර්ජනයට මුහුණ දුන්නු කෙනෙක් තවත් ඉන්නවද? පොදු ජන පෙරමුණේ ආණ්ඩුව තියෙන ජනාධිපතිවරණයට පැනලා දාලා යන්න සිදුවන. ඒතකොට පොදු ජන පෙරමුණ දැනගන්න ඕන හැමෝටම වඩා හොඳට මේ ආයතන ශක්තිමත් කරලා ඒවා පවත්වාගෙන යන්න. අධිකරණයේ වේවා, පාර්ලිමේන්තුවේ වේවා, ජනාධිපතිතුමා වේවා. ඒ නිසා අපි මේක දිහා ඉතා පුළුල්ව බුද්ධිමත්ව බැලිය යුතු කියන එකයි මගේ නම් අදහස. නීතිඥවරයෙක් විදිහට ඔබතුමාට මේකට තවත් අදහසක් ඇති. කොතනින්ද අපි මේක විසඳ ගන්න ඕන? අපේ රටේ තියෙන අමිල නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ කියන්නේ අපේ රටේ ඉන්න 125ක ජනතාව. මේ 125ට එකතැනට ඇවිල්ලා රැස් වෙලා තමන් වෙනුවෙන් තීන්දුව తీරන ගන්න බෑ. ඒ වෙනුවෙන් තමයි අපි වෙනුවෙන් නියෝජනය කරන පාර්ලිමේන්තුවට 225ක් යවන්නේ. එතකොට ඒ යවන ව්‍යවස්ථාදායක බලය ඒ අනුව තමයි පාර්ලිමේන්තුවට හම්බෙන්නේ. පාර්ලිමේන්තුව තුලින් තමයි මේ බලය නැවත වතාවක් අධිකරණයට දෙනවා. අධිකරණ බලය හැටියට. ඒතර ව්‍යවස්ථාදායක මෙතන තියෙනවා, අධිකරණේ අතන තියෙනවා. ඊට පස්සේ ජනතාව විසින් නැවත වතාවක් විධායක බලය ජනාධිපතිවරණයේදී දෙනවා ජනාධිපතිවරයාට. ඒ අනුව තමයි මේ ආයතන නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඉතිහාසයේ පුරාවටම ව්‍යවස්ථාදායක යම් ගැටලුවක් සම්බන්ධයෙන් හෝ විධායක යම් ගැටලුවක් සම්බන්ධයෙන් හෝ මහජනතාවට යම් ප්‍රශ්නයක් මතු වුණාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව තියෙනවා යම් මූලික අයිතිවාසිකම කඩ වුණොත් එහෙම ඒ සම්බන්ධයෙන් යන්න තියෙන එකම තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පූර්ණ බලතල දීලා තිනවා ඒ සම්බන්ධයෙන් යම් යම් අර්ථකථන අර්ථ නිරූපණ ලබා දෙන. එවැනි අර්ථ නිරූපණවල ප්‍රතිඵලයක් හැටියට තමයි මෙවැනි තීන්දුවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතිහාසයේ පුරාවටම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වගේ අපේ රටට වැදගත් විශාල තීන්දුව ප්‍රමාණයක් ආරම්භ වෙනවා. දැන් 2018 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයත් ඒක එක ආකාරයේ තීරණයක්. ඒ වගේම තමයි මේ පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් තීන්දුවත්. ඒ වගේම තමයි ඊයේ VFS එක සම්බන්ධයෙන් මේ වංචා දූෂණ සම්බන්ධයෙන් ලබා දුන තීන්දුව. ඒ නිසා මේ රටේ මහජනතාවට යන්න තියෙන එකම හා අවසාන දෙන ශ්‍රේෂ්ඨාධිකරණය නම් ඒකට ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවිනුත් බලතල ලබා දීලා තියෙනව නම් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තේරුපත් වූ අවස්ථාවේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින්නව කියලා දියුරුමුකුත් දෙනව නම් එතනින් එහාට තව කතා කරන්න දෙයක් නැහැ නේ. තව තර්කයක් නැහැ. ඒ නිසා ඉතාමත් පැහැදිලි ශ්‍රේෂ්ඨාධිකරණ යම් තීන්දුවක් ලබා දුන්නොත් එහෙම අපි ඒක පිළිගන්න ඕන. එහෙම වුණොත් තමයි මේ රට නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම වුණොත් තමයි ලෝකේ රටවල් කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ අරමුණක තමයි ඔය කුළුණු තුන සමබරව එකිනෙකා පරයා යන්නේ නැතුව ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නොවන රටවල් ඕන තරම් තියෙනවනේ. උතුරු කොරියාව ගත්තත්, වෙනසුලාව ගත්තත්, ඒ වගේ රටවල් තියෙනවා. ඒවල ඒ දේවල් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අපි එහෙම රටක් නෙමෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන රටක්. ඒ නිසාම තමයි අද වෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ පොදු රාජ්‍ය මණ්ඩලය හෝ අපිත් එක්ක ගනුදෙනු කරන්නේ. හැබැයි කාටරි අවශ්‍ය වෙනව නම් මේක ඒකාධිපති පාලනයකට ගිහිල්ලා මේක කැලෑ නීතිය රජ කරන තැනකට ගෙනිහිල්ලා මේක තවත් උතුරු කොරියාවක් බවට පත් කරන්න, මේක තවත් වෙනිසියුලාව බවට පත් කරන්න අන්න එහෙනම් දැන් ක්‍රියාත්මක වෙන දේ තමයි කරන්න ඕනේ. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා නැවත වතාවක් මහජනතාව තුළ විශේෂයෙන්ම මේ රටේ තරුණයන් තුළ වැරදි ආකල්ප වෛරය නිර්මාණය කරනවා වෙනුවට ඒ වෛරය සංසිඳවලා මේ රටේ ජනතාවට, මේ රටේ තරුණයන්ට, පුරවැසියන්ට මේ ආණ්ඩු පාලනය සම්බන්ධයෙන්, මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කරන්න ඕන.
නැත්නම් සමහරක් වෙලාවට ඇත්තට මිලින් සහෝදරයා ගෙවල් ගිනි තියෙන එක සාධාරණීකරණය තත්ත්වෙට මේ රටේ මිනිස්සුපත් වෙනවා. සමහරක් වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමු අමුවේ වෙඩි තියලා මරණ එක හොඳයි කියන තත්ත්වෙටපත් වෙනවා. සුනාමියක් ආවත් පාර්ලිමේන්තුවට යන්න කියලා කියනවා. බෝම්බයක් ගෙවුවත් පාර්ලිමේන්තුවට යන තත්ත්වෙට මේ රටේ මහජනයාගේ මනස නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ ගොන් තකතිරු තීන්දුව නිසා. මම එතෙන් දෙන්නම් මේ අර දැන් මේ මේ කාරණය ජනාධිපතිවරණයේදී යම්කිසි බාධාවක් වුණොත් සමගි ජන බලවේගය ගන්න ක්‍රියාමාර්ගින්ද මෙහෙමයි මේක ජනාධිපතිවරණයට බාධා කරන්න ඔවුන් උත්සාහ කරා. ඒ නිසාම තමයි අපි ඒ සම්බන්ධයෙන් අපේ නීතිඥ කණ්ඩායම හා අපේ පක්ෂයේ නායකයෝ ගිල්ල මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරේ. ඒ නිසා මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවර ලේකම්වරයාට ලියුමක් ලියලා මේ සම්බන්ධයෙන් කරුණු විමසුවා. ඊට පස්සේ ජනාධිපති ලේකම්වරයා නීති හා සාමය සම්බන්ධයෙන් මහජන ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. ඊට පස්සේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතාමත් පැහැදිලිව ඒ සම්බන්ධයෙන් පොලිසිය නිලධාරීන් වෙන් කළා. ඒ කටයුතු කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා කිසිදු හේතුවක් මත තව දින 48කින් තියෙන ජනාධිපතිවරණය වැළැක්වීමට හෝ නැවත්වීමට කිසිම කෙනෙක්ට කිසිදු හැකියාවක් නැහැ. මිලින්ද රාජපක්ෂ මහත්මයා, දැන් ඔබතුමාලගේ ආණ්ඩුවට එල්ල වෙච්ච ප්‍රධාන චෝදනාව තමයි ආර්ථිකය නිසි කළමනාකරණයක් කරගත්තේ නැති නිසා මේ තත්ත්වය උදා වුණා කියලා. දැන් මෙවර ඔබතුමාලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වැඩපිළිවෙල මොකක්ද? ආර්ථික වැඩපිළිවෙල මේ වැනි තත්ත්වයක් නැවත ඇති නොවෙන්න කියලා අපිට ජනතාවට තියන්න පුළුවන් විශ්වාසය මොකද්ද? මට කෙටියෙන් පැහැදිලි කරොත්. නැ මෙහෙමයි, ඊට වඩා ප්‍රශ්නේ පුළුල්. මේ ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ මේ අවුරුදු දෙකක් කෝවිඩ් අස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණය කරපු කිතිබ්බ වැරද්දක් නිසා නෙමෙයි. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ මහත්මයා අරගෙන සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න යම් කිසි නෑ. සාමාන්‍ය ඇත්තටම කවුරු හරි කියනවනම් අපේ ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවාය කියලා යම් තරමක්. යම් තරමක් නෙමෙයි, ඇත්තටම අපේ අර්බුදය තාම එහෙමමයි. අපිට සිද්ධ වෙලා තියෙන එකම දේ, අපි ණයට ගේන බඩු ටික දැන් ණයට තාම ගේනවා, එච්චරයි. එහෙම නැතුව මේ අර්බුදය කොහෙවත් විසඳිලා නැහැ. ණය ගෙවන්න තියෙන ටික එහෙමමයි, ණය වෙන ටික එහෙමමයි, නිෂ්පාදන ආර්ථිකය නිර්මාණය වෙලා නැති එක එහෙමමයි, අපිට විදේශ ආදායම එන එක අඩු වෙලා තියෙ, අපිට ලැබෙන ප්‍රමාණය තියෙන දරිද්‍රතාවය එහෙමමයි. ඒ කියන්නේ මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අපි නව මුහුණුවරකින් වහ වහ බැලිය යුතුයි. හැබැයි හොඳ ප්‍රතිසංස්කරණ ටිකක් වුණා, විශේෂයෙන්ම ටැක්ස් සම්බන්ධයෙන් වෙච්ච ප්‍රතිසංස්කරණ. ඊළඟට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන්, රාජ්‍ය ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් හොඳ බිල්ස් ටිකක් ආවේ. ගොඩක් ඒවා අපි කියවලා බැලුවා, ගොඩක් ඒවා 100%කටම පොදුජන පෙරමුණ සහයෝගය දුන්නා. ඇත්තටම ආර්ථික ප්‍රතිසංස්කරණ පැත්තෙන් ඉතාම හොඳ ආරම්භයක් මම මේක කියන්නේ. දැන් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ගත්තාම ප්‍රතිඵල ලැබෙන්නේ අවුරුදු 10කින් විතර. ඒකයි මම කියන්නේ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්න තිබ්බේ 90s වල. 1990 ගණන් වල සිද්ධ වෙන්න තිබ්බ ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ නොවිච්ච නිසා තමයි දැන් පරම්පරාවක් විදිහට අපිට මේ පව ගෙවන්න සිදුලා තියෙන්නේ. මම මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යන්න වෙච්ච එක මම කියන්නේ මේ ප්‍රශ්නේ 100%යි. 99%ක් සිද්ධ වෙලා තියෙන අපි වගේ තරුණ පරම්පරාවේ මිනිහෙකුට අද ගෙයක් හදා ගන්න බෑ, වාහනයක් ගන්න බෑ, අපි සතුරු තැනකට යන්න විදිහක් නෑ. එතනයි අර්බුදේ තියෙන්නේ. අපි තුන්දෙනාගේම ජීවිතවල තියෙන අර්බුදේ බලන්නකෝ. එතකොට මේ අර්බුදේ විසඳන්න පුළුවන්ද මේ ජනාධිපතිවරණය පස්සේ ඔබතුමාලගේ ජනාධිපතිවරයා පත් වුණොත්? මම හිතනවා මුල් වතාවට ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය ප්‍රශ්නය බවට ආර්ථිකය පත් වෙලා තියෙනවා. මෙතනින් එහාට ජනාධිපතිවරයා මම ඉල්ලනවා එරන්දටත් අපි අපේ පැත්තේ ජනාධිපති අපේක්ෂකව තල්ලු කරන පුළුවන් ලංකාව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ජනාධිපති අපේක්ෂකයෝ තුන්දෙනා ගෙනලා ඩිබේට් එකක් කරන්න බලමු. මේක ලංකාවේ කරන්න බැරි වෙච්ච දෙයක්. කළොත් මූලික ප්‍රශ්නේ බවට පත් වෙන්නේ ආර්ථිකයනේ. අනිත් ඒවා මිනිසුන්ට වැඩක්වත් නැති වෙනවා මේ පාර. ඒ නිසා මුල් වතාවට අපි හදන දේශපාලන ප්‍රතිපත්තිවල අපේ මැනිෆෙස්ටෝ එකේ ජනාධිපතිතුමාලා අපේක්ෂකව පවත්වන කතාවල මූලික හරය බවට පත් වෙලා තිබෙනවා ආර්ථිකය. ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ හැමෝම දන්නවා ආර්ථික අර්බුදය තමයි පළවෙනි එක කියලා. දෙවෙනි එක කවුරු බලයට ආවත් ආර්ථිකය සම්බන්ධයෙන් 80%ක 90%ක ඇටෙන්ෂන් එකක් දෙන්නේ නැතුව වෙන මොනවා කරත් බැරි වෙනවා. ඊළඟට කවුරු බලයට ආවත් IMF එකත් එක්ක අපිට තිබෙන එකඟතාවය. ඊළඟට මේ ජාත්‍යන්තර රටවල් එක්ක අපි දැන් අලුතෙන් එකතු වෙමින් අපි හදාගෙනමින් තිබෙන අවබෝධතාවය. ඊළඟට විශේෂයෙන්ම අපි කරගෙන යමින් පවතින මේ ඉකොනොමික් රිෆෝම්ස් ආර්ථික ප්‍රතිසංස්කරණ නවත්තන්න හම්බෙන්නේ යම් යම් මොඩලේ වෙනස්කම් තමයි හැමෝම සජෙස්ට් කරන්නේ. ඒ වෙනස්කම් කරමින් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න සිද්ධ වෙලා තියෙන නිසා මම හිතනවා කවුරු බලයට ආවත් අපේ අපේක්ෂකයා දිනුවොත් මොකද වෙන්නේ, එරන්දලගේ අපේක්ෂකයා දිනුවොත් මොකද වෙන්නේ කියන එකට වඩා මම කියන්නේ කවුරු බලයට ආවත් ඊළඟ
දශක භාගේ අවුරුදු පහේ ප්‍රමුඛ කාර්ය බවට පත්වෙන්නේ මේ ආර්ථිකය සම්බන්ධ කළමනාකරණය නිසි අතර ගැනීම තමයි සිද්ධ විය යුතුයි. විපක්ෂ නායකතුමා පෞගිය දවස්වල අපි දැක්කා මේ ගුරුවරු හම්බුණා. ගුරුවරු නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් හම්බුණා. එතකොට ඔහු කිව්වා රැකියා විරහිත උපාධිධාරීන් 50,000ක් විතර ඉන්නවා. ඒ 50,000ට රැකියා දෙනවා කියලා. ඒ වගේම වෛද්‍යවරු හම්බුණා. වෛද්‍යවරු හම්බුණාම කිව්වා ඔවුන්ගේ වැටුපට ගහන බදු අයින් කරනවා කියලා. ඒ වගේම පොදු ජනමාධ්‍යතාව හම්බුණාම ඔහු කියනවා මේ බාණ්ඩ හා සේවාවලට තියෙන බදු අඩු කරනවා කියලා. මෙහෙම කරලා පුළුවන්ද ආර්ථිකය මේ තියෙන මේ තියෙන බදුත් එක්කත් ආර්ථිකය සාමාන්‍ය පරිදි අරන් ගන්න බැරි වෙලා තියෙන තත්ත්වයක් තුළ මුතුමල ගෑන්ඩුවක් කරති පුළුවන්ද මේ ආර්ථිකය කළමනාකරණය කරගන්න ඒ වගේ සහන දීලා? මෙහෙමයි, අපි විශේෂයෙන්ම බලන්න ඕනේ අද වන විට අපේ රටේ අන්ත දුගී දුප්පත් ජනතාවගේ ප්‍රමාණය සීග්‍රස වර්ධනය වෙලා තියෙනවා. 2019 මේ ප්‍රමාණය හිටිය 130යි. අද වන විට ඒක 170 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපේ රටේ ඉන්නේ 120ක වගේ ජනතාව. ඒක 120ෙන් 170ක් අන්ත දුගී දුප්පත් කියන්නේ පුද්ගල 3 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් දුප්පත් අතර පත් වෙලා තියෙනවා. මේ අන්ත දුගී දුප්පත් කියන නිර්ණායකය එන්නේ යම් පුද්ගලයෙක්ට මාසයකට ජීවත් වෙන රුපියල් 16,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි කියනවා. ඒක පවුලක 4 දෙනෙක් හිටියොත් එහෙම රුපියල් 64,000ක් අවශ්‍ය වෙනවා. ඒ දේ ලබාගත නොහැකි කණ්ඩායම තමයි ඒ ඉන්නේ. එනිසා අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉදිරියේ බලය ලබා ගැනීමේදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි සමාජ වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ. ඒකේ සමාජ කියන කැලලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අඩු ආදායම්ලාභී අන්ත දුගී දුප්පත් කණ්ඩායමට යම් ආකාරයක සමාජ දැලක් තුලින් ඔවුන්ට යම් ආරක්ෂණයක් ලබා දෙන්න. හැබැයි ඒකෙන් කියන්නේ ඔවුන්ට හැමදාම නිකන් කන්න බොන්න ලබා දීලා ඔවුන්ව දිගටම නඩත්තු කරනවා කියන එක නෙමෙයි. මොකද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ මේ රටේ ජනාධිපති සජිත් ප්‍රේමදාසද රනිල් වික්‍රමසිංහද අනුර කුමාරද ධම්මික පෙරේරද කවුරු වුණත් ඒ කවුරුවත් තමන්ගේ පුද්ගලික දේපළ විකුණලා මේ රට කරන්න යන්නේ නැහැ. මේ රට කරන්නේ එක පැත්තකින් අපේ රටේ බදු මුදල් හා අනිත් පැත්තකින් ආදායම් ටික ලබාගෙන ඒ ආදායම් හා ලෝකයේ රටවල් වලින් ලබා ගන්න දේවල් කළමනාකරණය කරලා තමයි අනිත් වේදන් ටික අපි කරගෙන යන්නේ. මේකනේ අමු ඇත්ත. ඒ නිසා සුරංගනා කතා කියලා මේ දේශපාලනය හා තවදුරටත් මේ රට ගෙනියන්න බෑ. ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි එක පැත්තකින් ඒ ආරක්ෂණ දැල දාලා ඒ කණ්ඩායම ආරක්ෂණ කරන වගේම අනිත් පැත්තෙන් තරංකාරී වෙළඳපොළ ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. ඒකෙදී ඔය රැකියා ලබා දීමේදී අපි කොටස් කීපයක් ඔස්සේ තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී අපි විශ්වාස කරනවා තවදුරටත් බරපතල ලෙස රාජ්‍යංශයේ රැකියා ලබා දීම අපි නොකළ යුතුයි. අපි විශ්වාස කරන්නේ මේ වෙන විටත් රාජ්‍යංශයේ ප්‍රමාණය අපේ රටේ පුරවැසියන්ට සාපේක්ෂව වැඩි. හැබැයි ඔවුන් එළියට දානවා කියන එක නෙමෙයි අපි කියන්නේ. ඔවුන් යම් කාර්යක්ෂම ආකාරයට ඔවුන්ගේ රැකියා කරගෙන යාමට අවශ්‍ය පහසුකම් දීලා යම් කණ්ඩායමක් ඉන්නවනම් ඔවුන්ට විශ්‍රාම යන්න හෝ වෙනත් ලෝක රටකට යන්න කැමති කණ්ඩායමට මේ අවස්ථාව ලබා දෙනවා. අනිත් පැත්තෙන් මේ රැකියා නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් බලන දෙයක් තමයි තරුණ ව්‍යවසායකයෝ නිර්මාණය කිරීම. ඒක උපාධිධාරියෙක් වෙන්න පුළුවන්, උපාධියක් නොගත්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන්, තරුණ කාන්තාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන් අපේ මූලික අරමුණ මුල් අවස්ථාවේදී ව්‍යවසායකයන් 110,000කට ආසන ප්‍රමාණය නිර්මාණය කරන. මොකද ලෝකේ දියුණු වෙච්ච බොහෝ රටවල් ව්‍යවසායකත්වය තුලින් තමයි දියුණු වෙලා තියෙන්නේ. දැන් ජර්මනිය ගත්තොත් එහෙම ලෝකේ 3 වෙනි හෝ 4 වෙනි බලවත්ම ආර්ථිකය. ඒ රටේ වැඩි කොටසක් නියෝජනය වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය. ඒ වගේම ඉන්දියාව ගත්තොත් එහෙම අද ස්ටාර්ට්අප් කියන දේවල් දැවැන්ත ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අලුතින් ව්‍යවසායික විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ රටේ අද තරුණයෙක්ව තරුණියට අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා බැංකුවකට හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට ගියොත් එහෙම ව්‍යාපාර ආරම්භ කරනවා කෙසේ වෙතත් රටේ ඉන්නවත් එපාන තත්ත්වයට දැන් උන් කතා කරන්නේ. මේක තමයි අපේ රටේ ඇත්ත තත්ත්ව ප්‍රායෝගික තත්ත්වය. ඒ නිසා අපි ඒ තියෙන බාධක ඉවත් කරන්න ඕනේ. ඒ බාධක ඉවත් කරාම තමයි තරුණයෙක්ව තරුණියන්ට තමන්ගේ දෙපෙයින් නැගී සිටින්න පුළුවන් ආකාරයේ උන්ට අදහස් එන්නේ. ඒ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි පුළුල් දේශපාලනික මැදිහත් වීමක් කරනවා. ඒ මැදිහත් වීම කරන්නේ දේශපාලන පක්ෂය ගොඩනගා ගන්න නෙමෙයි, මේ රටේ තරුණ පරම්පරාව හා මේ රැකියා ප්‍රශ්නෙට උත්තර දෙන්න. අනිත් පැත්තට මේ රටේ අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංස්කරණ අපි ලබා දෙන්න ඕන. දැන් මිලින්ද සෞරදරත් ජාතික තරුණ සභාව හිටියා, මාත් හිටියා, අපේ යෞවන සමාජ ශේෂ්ත්‍රය හෝ වෙනත් ඕනෑම ශේෂ්ත්‍රයක් ගත්තොත් එහෙම ඒ තරුණ කණ්ඩායම්වල තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන අවබෝධය, ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තියෙන අවබෝධය ඉතාමත් අඩු තැනක තියෙනවා. ඒ මොකද කුඩා කාලයේ සිට ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබිලා නැහැ. බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ ප්‍රධාන භාෂාව බවට සිංහල ඇති කරාට එතුමත් ලෝකයේ දැවැන්ත රටවල් වල ගිහිල්ලා තමයි මේ රටට ආවේ. මුලින්ම ආවම සිංහල වචනයක් කතා කරන්න වෙනවා, කිරිබතුත් කාලා තියෙන්නේ හැඳි ගැරපොලි. හැබැයි එහෙම පුද්ගලයා මේ රටේ අධ්‍යාපන ක්‍රමයට කරන්න පුළුවන් බරපතලම හානිය කරා. හැබැයි අද ඉන්දියාව එහෙම නැහැ. ඒ නිසා තමයි ඉන්දියාව ලෝකේ පස්වෙනි බලවත් ආර්ථිකය වෙලා තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම ඉංග්‍රීසි කතා කරන දෙවෙනි ජනතාව ඉන්නේ ඉන්දියාවේ. ඒ නිසා අපි
පක්ෂයක් හැටියට බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංස්කරණ ඇති කළා අපේ රටේ ඉගෙන ගන්න 145ක දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනය අනිවාර්ය කරන්න ඊට පස්සේ තොරතුරු තාක්ෂණය ඔවුන්ට අනිවාර්ය කරන්න ඊට පස්සේ ගණිතය හා විද්‍යාව වැනි ශ්‍රේෂ්ඨවලට ඔවුන්ගේ අවධානය වැඩි කරන්න එහෙම කරලා ලෝකයේ රැකියාවලදවලට ගැලපෙන ආකාරයේ මේ තරුණයෝ නිර්මාණය කිරීම තමයි අපේ අනෙක් කරුණු ඒත් එක්කම දැන් ලෝකයේ ගත්තොත් එම දකුණු කොරියාවද ජපානයද යුරෝපයද මැද පෙරදිග විශාල වශයෙන් රැකියා අවස්ථා තියෙනවා හැබැයි ඒකට අවශ්‍ය රැකියා නිපුණත්වය තියෙනවා ඒ වගේම ඉංග්‍රීසි භාෂාව තියෙනවා මේ අතර ලොකු පාලමක් තියෙනවා මේ පාලම හරියට තරණය කරගන්න බැරි වෙච්ච තරුණ විශාල කණ්ඩායමක් අපේ රටේ ඉන්නවා ඒ නිසා අපි මේ ගැප් එක පුරවන්න බලාපොරොත්තු වෙනවා ගැප් එක පෙරවුවාම එක පැත්තකින් තරුණයෝ ව්‍යවසායක වෙනවා අනිත් පැත්තෙන් තරුණ කණ්ඩායම් ලෝකේ රටවල් වලට ගිහිල්ලා ආදායම් උපයන තත්ත්වයට පත් වෙනවා අනිත් එක මේ පෞද්ගලික රැකියා වෙළඳපළ තුළ උන්ට හොඳ රැකියා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තොත් එහෙම අපේ රටේ සමස්ත ණය මේ වෙනකොට තියෙන මිල ඩොලර් බිලියන් 100යි. ඉන්දියාවේ ගිය අවුරුද්දේ තරුණ කණ්ඩායම් පිටරට යවලා ප්‍රේෂණ හැටියට ඉන්දියාවට ගිය අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා ඩොලර් බිලියන 100කට වැඩි ප්‍රමාණයක්. ඒ හිතලා බලන්න. ඒ නිසා මේ ලෝකේ මේ අපේ රටේ ප්‍රශ්නවලට උත්තර නැතිව නෙමෙයි. උත්තර හරියාකාරව ක්‍රියාත්මක කරන්න. ඒකට හේතුව දේශපාලන පක්ෂයක් බලයට ආවහම බොහෝ වෙලාවට බලන්නේ බලය රැකගන්න. එහෙම නැතුව මේ ප්‍රශ්නවලට හරි උත්තර දෙන්නේ මම හිතන්නේ එතනින් එහාට ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙන්නේ තනි පුද්ගලයෙක් හැටියට නෙමෙයි. සජිත් ප්‍රේමදාසට තනි පුද්ගලයෙක් හැටියට මේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ සියලු දේවල්වල. ඒකට පුද්ගල කණ්ඩායමක් අවශ්‍යයි. මේ රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න කණ්ඩායම. අන්නේ කණ්ඩායම හොඳම කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ. ඒ කණ්ඩායමට නායකත්වය දෙන්න පුළුවන් හොඳ මිනිස්සෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ. ඒ තුලින් තමයි මම හිතන්නේ අමිල ඔයා කියපු ප්‍රශ්නවලට අපිට උත්තර හොයන්න පුළුවන් වෙන්නේ. මිලින්ද රාජවංශ මහත්මයා මේ පෞගේ දවසක හිටපු අමාත්‍යවරයෙක් කියනවා මේ රාජ්‍ය ව්‍යාපෘති අරමුදලක් හදනවා. ඒකේ මුදල් ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි හොයන්නේ නැහැ මේ හෙව් එක කොහොමද කියලා. يعني කළු සල්ලි වුණත් ආයෝජනය කරන්න පුළුවන් කියලා. මේක මේ කොතරම් දුරට බලපායද රටේ ආර්ථිකයට? එහෙම කරලා ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද? නැහැ, එහෙම කරලා ආර්ථිකය ගොඩ ගන්නවා කෙසේ වෙතත් එහෙම වෙන්නේ අපි තව තවත් වලට වැටෙනවා. ඇත්තටම ওই වගේ කතා ඇහුනොත් එහෙම ජාත්‍යන්තර බැංකුවලට, ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට, ඊළඟට ජාත්‍යන්තර සිවිල් සංවිධානවලට, අපිට ණය දෙන රටවල් වලට ඒ මිනිස්සු බය වෙනවා. ඒ මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා මේ වගේ තැනකටද අපි මේ උදව් කරන්න කියලා. ඇත්තටම කවුරු මොනවා කිව්වත් මෙච්චර ආර්ථික අර්බුදයක් හමුවේ වුණත් අපිට තාම පුරුදුවන් වෙලා තිබෙන්නේ මේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න, ලෝක බැංකුව අපිට උදව් කරන්නේ, IMF එක අපිට උදව් කරන්නේ මේ ඉන්ටර්නැෂනල් ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ අපි ඉන්න හින්දා, ජාත්‍යන්තර සම්මුතියින් එක්ක අපි ඉන්න හින්දා, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක අපි ගනුදෙනු කරන හින්දා, ලෝකයේ තියෙන තවත් ගොඩක් ට්‍රීටිස් මේ එකඟතාවයන්ට අපි අස්සම් කරලා තියෙන නිසා, විශේෂයෙන්ම මූල්‍ය පැත්තේ අපි දවැන්ත මේ ශුද්‍රව අපි මේ මයික්‍රෝ ෆයිනෑන්ස් මැනේජ්මෙන්ට් එකක් අපි කරා. යුද්ධ වෙලාවේ විශාල මුදලක් ත්‍රස්තවාදී සංවිධානවලින් ලංකාවට ගේන්නද පින්ද අපි හොඳ දැලක් ඒකට දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ කළු මුදල් භාවිතය ලංකාවේ ගොඩක් අඩු. ලංකාවේ එක කරන්න, ලංකාව කළු මුදල් වල පාරාදීසයක් කරන්න සූදානම් වෙන්න හොඳ නැහැ. අපි එහෙම රටක් නෙමෙයි. අපි උගත් ජාතියක් ඉන්න, ඉගෙනගත්ත මිනිස්සු ඉන්න, හොඳ වෘත්තීය වේදීන් ඉන්න රටක්. මං හිතන්නේ ඒවා ගැන විහිළුවටවත් කතා කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ, විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල ඉන්න අය. එරන්ද වැලංග මහත්මයා, අවසාන වශයෙන් ඔබ නීතිච්චෙක් නිසා මේකට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. මේ ඒත් මං අර කලින් කිව්වා වගේ හිටපු අමාත්‍යවරයෙක් කෙනා මේ නීති හදන්න, නීති ක්‍රියාත්මක කරන්න, නීතිය පසඳලන්න ගමට දෙනවා කියලා. මම දැක්ක ඔය කුඩා දේශපාලන ව්‍යාපාරයක් 100%ේ ඉඳලා මේ දේශපාලඥ සම්බන්ධයෙන් මේ රටේ මහජනතාවගේ යම් බිඳවැටීමක් තියෙන වෙලාවේ යම් ආකාරයක ප්‍රසිද්ධියක් ලබාගෙන දැන් ඔවුන්ගේ අර මුල්ගති ටිකෙන් ටික එළියට එනවා. අර මේ 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 කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ දේශපාලන ව්‍යාපාරයේ තියෙන ඔවුන්ගේ අභ්‍යන්තරයේ තියෙන මතවාදයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා නෝ ඔවුන් එක පැත්තකින් ජනප්‍රිය මතවාදයක් ගෙනියනවා. ඔවුන් ආපු ගමන් මේ රටේ ඉන්න හොරුවල්ලන තමන් ළඟ තමයි ෆයිල් තියෙන්නේ කියලා. හැබැයි 2015 ආණ්ඩුවේ අපි ඒ ආණ්ඩු වෙලාවේ ඒ පක්ෂයේ ප්‍රධානීන් තමයි ඔය හොරුවල්ලන කියලා කමිටුවක් හදාන ඔය ෆයිල් ටික ගෙනාලා ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරේ. අද එක පැත්තකින් ජනප්‍රියතාවය වෙනුවෙන් හොරුවල්ලනවා කියන කණ්ඩායමේම මුදල් ඇමතිවරයා අනික් පැත්තෙන් කියනවා ඒ හොරුන්ගේ සල්ලි ටික යොදලා රටේ ආර්ථිකය හදනවා. ඔවුන් සල්ලි හොයපු විදිය සම්බන්ධයෙන් කිසිම ආකාරයක හොයන්නේ නැහැ. එතනින්ම තේරෙනවා කොච්චර බාල විදියටද, කොච්චර විහිළු සපේන විදියටද ඔවුන් මේ දේශපාලනය හා ඔවුන් මේ ආර්ථිකය හසුරවන්නේ කියලා.
අනික් පැත්තෙන් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාජනාධිකරණය, මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසාධිකරණය කියන අධිකරණ දූරාවලියක් තියෙනවා. මේ රටේ මහජනතාව මම අර ඉස්සෙල්ල කිව්වාගේ අධිකරණ බලය පාර්ලිමේන්තුවට දීලා පාර්ලිමේන්තුවෙන් අධිකරණ ලබා දීලා තිබෙනවා. අඩුම ගානේ ඒ සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැහැ. ඔවුන්ට මම හිතන්නේ 71 හා 88 ඔවුන් මේ රටේ ගම් දනව් වල ප්‍රශ්න විසඳමු ආකාරය නැවත ප්‍රශ්න විසඳන්න යනවා. ඒ කාලේ ඔවුන් චිට් එකක් කියවලා කියනවා ප්‍රදේශයේම ව්‍යාපාර වහන්න කියලා. ඔවුන් චිට් එකක් කියවලා කියනවා මේ වෙලාවේ විදුලිය කප්පාදු කරන්න. ඔවුන් චිට් එකක් කියවලා කියනවා හෙට රස්සාවට යන්න එපා කියලා. ඒව ක්‍රියාත්මක නොකරන කට්ටියට ගෙදෙට්ට ඇවිල්ලා ලෝකෙ දින උපරිම දසවත් දීලා මරලා අවසානයේ මිනි පෙට්ටිය ධනසේ උඩර උස්සගෙන යන්න එපා කියලා. එහෙම පාලන තන්ත්‍රයක් තමයි ඔවුන්ට තිබ්බේ. හැබැයි ඔවුන් නැවත වතාවක් විශ්වාස කරනවා ඒ විදිය පාලන තන්ත්‍රයක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තුල මේ 21 වෙනි සියවසේ දියුණු AI තාක්ෂණය භාවිතා කරන මෙවැනි යුගයකත් භාවිතා කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒ නිසාම තමයි ඔවුන්ගේ ජනප්‍රියතාවය හා ඔවුන්ගේ ඒ විශ්වාසය දිනෙන් දින මහජනතාව හා තරුණයන් තුළ දිනෙන් දින පල්ලෙහාට යන්නේ. ඒ නිසා මම හිතන්නේ 103 කණ්ඩායම අවසානයේ මේ විදියට කතා කරලා මේ විදියට ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරන්න ගියොත් 103ම තමයි නවතින්න වෙන්නේ. මිනිත් රාජවක්ෂ මහත්තයා, මේ ඇයි තවමත් බැරිලා තියෙනවා ජනාධිපති අපේක්ෂකය කවුද, අගමැති අපේක්ෂකය කවුද කියලා නම් කරගන්න? මොකක්ද නෑ, අපි 7 වෙනිදා එළි දක්වනවා ජනාධිපති අපේක්ෂක. ප්‍රමාදයක් නැහැනේ, ඇත්තටම ජනාධිපති නාම යෝජනා බාර දෙන්න තියෙන්නේ 15 වෙනිදානේ. ඉතින් ප්‍රමාදයක් නැහැ. ඒ නිසා අපි 7 වෙනිදා ජනාධිපති අපේක්ෂකය කවුද කියන අපේ එළි දැක්වීමේ වැඩසටහන කරනවා. ධම්මික ප්‍රවේද ජනාධිපති අපේක්ෂකය නෑ, ඒක අපිට 7 වෙනිදා උදේට බලා ගන්න පුළුවන්. අගමැති අපේක්ෂකය, ඒ 7 වෙනිදා අපි ජනාධිපති අපේක්ෂකය කවුද කියලා කිව්වාම 15 වෙනිදා නාම යෝජනා බාර දුන්නාට පස්සේ අපේ කැම්පේන් එක පටන් ගන්නවා නිත් හැමෝගෙම වගේ. ඒක එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් කවුද නායකත්වයේ ලබා දෙන්නේ, කවුද අගමැති අපේක්ෂකය වෙන්නේ, මොන වගේ කණ්ඩායමක් පිටිපස්සේ ඉන්නවද කියලා. ඒ කියන්නේ නාම යෝජනා බාර දුන්නාට පස්සේ අගමැති අපේක්ෂකය ප්‍රකාශයට පත් කරනවා අනිවාර්යයෙන්ම. එතකොට නැවතත් මේ අපි පොහොවේ දවස්වල ප්‍රවෘත්ති ලැබුවා මේ පෙරේදත් මං හිතන්නේ සාකච්ඡාවක් පැවැත්වුණා කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර. එහෙම සාකච්ඡාව තවදුරටත් සාකච්ඡා යනවද? නෑ, ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද උදේ ප්‍රකාශනිකුත් කරා. එහෙම කිසිම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා දැන් කිසිදු අවශ්‍යතාවයක් නැහැ. සාකච්ඡා පැවැත්වුව අපි එතුමාට ජනාධිපතිතුමා විදිහට සහයෝගය දුන්නාම අද දැන් අපි අලුත් ජනාධිපතිවරණ වැඩපිළිවෙලකට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ නැවත මේ වර්තමාන ජනාධිපතිවරණ සහය දීමක් නැහැ මේ ජනාධිපතිවරණයේදී. නැහැ, ඒ සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩලයේ පැහැදිලි තීරුවක් ගත්තා. ඔහොත් ඉදිරිපත් වන අපේක්ෂක රනිල් වික්‍රමසිංහද? නෑ, දරණ වික්‍රමසිංහ මහත්තයා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙනවා කියලා අප බැඳලා තියෙනවානේ. ඒක කැන්සල් කරන්න පුළුවන් නෑ අප මුදල් තැන්පත් කරපේක. ඔව්, නමුත් ඉතින් එතුමාට ඒ ඉඩ තියෙනවා පක්ෂය තෝරගන්නවද කියලා තමන් ඡන්දේ ඉල්ලන්න. නමුත් ඒක ඉතින් ඒක එතුමාට තියෙන වැඩක්. හරි. රැඳවලගින් මහත්තයා මේ වැඩසටහන අවසන් කරන්න එතුමාට විනාඩියකින් ඔබේ අදහස් දක්වීමක් කරලා අවසන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන තරුණ ප්‍රජාවන ඉල්ලා සිටිනවා අපි හැමදාම කරේ රැල්ලට අහු වෙලා යන එක. රැල්ලට පාවෙන පොල්ෙලි වගේ අපි තීන්දු තීරණ අරගෙන අවසානයේ වසර දෙකක් ගියාට පස්සේ අපිම මහපාරට බහිනවා ඒ තීන්දු තීරණ වෙනස් කරන්න. ඒ නිසා මේ දැන් අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්න, විශේෂයෙන් මේක ආර්ථිකය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන්, මේ සියලු ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් තනි පුද්ගලයෙක් නෙමෙයි. තනි පුද්ගලයෙක්ට මේ රටේ කවදාවත් මැජික් පෙන්වන්න බෑ. තනි පුද්ගලයෙක්ට ඇඩින්ගේ පුදුම පහන නෑ. ඒ නිසා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් කණ්ඩායමක. හැබැයි ඒ කණ්ඩායම අධ්‍යක්ෂකම් තියෙන්න ඕනේ. ඒ කණ්ඩායමට ලෝකයේත් එක්ක සම්බන්ධතා තියෙන්න ඕනේ. ඒ කණ්ඩායමට ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ කණ්ඩායම ජනතාවට ඇහුම් කන් දෙන්නවා. ඒ නිසා මම පුද්ගලිකව විශ්වාස කරනවා තරුණයෙක් හැටියට ඒ සියලු ගුණාංග ගතිගුණ සපුරන්න පුළුවන් එකම කණ්ඩායමයි මේ වෙලාවේ දේශපාලන මහපොළුවේ ඉන්නේ, ඒ සමගි ජන බලවේගය. ඒ කණ්ඩායමට නායකත්වය දෙන්න පුළුවන් හොඳ මිනිස්සෙක් ඉන්නව නම් ඉන්නේ ඒ සජිත් ප්‍රේමදාස මහත්තුමා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙන්න අපි මේ ප්‍රශ්නවලට උත්තර හොයමු. නේද රාජපක්ෂ මහත්තයා, ඔබතුමාට අවසාන අපි විශේෂයෙන්ම පහුගිය අවුරුදු 3-4 කාලය තුල මේ රටේ පොදුවේ සමස්ත ජනතාව දේශපාලනය පිළිබඳ විශාල උනන්දුවක් දක්වන ප්‍රජාවක් බවට පත් වුණා. අපේ තරුණ ප්‍රජාව විශේෂයෙන්ම දේශපාලන වශයෙන් සංවේදී කණ්ඩායමක් බවට පත් වුණා. ඒ පක්ෂ, ඒ දේශපාලන කණ්ඩායම් මොකද කරන්නේ, මොනවද කියන්නේ කියන එක ගැන උනන්දු වෙන්න පටන් අරන් තියෙනවා. පටන් ගත්තා විවිධ සංවිධාන රාශියක් තරුණයෝ අතරින් නිර්මාණය වෙලා බිහි වෙලා තිබිලා තියෙනවා. ඒ වගේම මේ දේශපාලන කණ්ඩායම් 3-4ක් අද නිර්මාණය වෙලා තියෙන නිසා තරුණයන්ට විශාල ඉඩක් ලැබිලා තියෙනවා තමන් කැමති දේශපාලන කණ්ඩායමක් සංවිධානයක් එක්ක එකතු වෙන්න. එතකොට අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉතා පැහැදිලිවම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අදහසක
අපි පටන්ගත්ත දවසිදං අද වෙනකං ඉඳලා තියෙනවා. මේ දේශපාලන මතවාදයට නායකත්වය දුන්නු පුද්ගලය විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. කාලාන්තරය ඇතිස්සේ මේ රට ඉන්න ප්‍රබලම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායක විදිර දේශපාලනය කරලා තියෙනවා. මේ රටට සාමය ගෙනල්ලා තියෙනවා. මේ රට සංවර්ධනය ගෙනල්ලා තියෙනවා. මේ රටේ අමාරුම අවස්ථාවලදී මේ රට දේශපාලන නායකත්වය ලබා දීලා තියෙනවා. අද එතනින් එහාට මේ කරගෙන යන්න මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය ඉදිරියට අරගෙන යන්න අපි කණ්ඩායමක් විදියට එකට එකතු වෙලා ඉතුරු වෙලා මේ අදහස් ඉදිරියට ගෙනියන්න අද වැඩ කටයුතු කරනවා. විශාල ඉඩ ප්‍රස්තාවක් ඔපචුනිටි එකක් අලුත් දේශපාලනය කරන්න කැමති අයට අපි ළඟ ලැබිලා තියෙනවා. ඒ නිසා අපි එකතු වෙලා මේ දේශපාලන ගමන යන්න ඔබ සියලුම දෙනාට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. අද අපේ සාකච්ඡාවට එකතු වුණා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමගි තරුණ බලවේගයේ සභාපති නීතිඥ ඉරන්ද වැලියංගේ මහත්මයා බොහොමත්ම ස්තුතියි ඔබට. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිලින්ද රාජපක්ෂ මහත්තයාත් අද අපේ සාකච්ඡාවට එකතු වුණා. බොහොමත්ම ස්තුතියි ඔබට. අපි නැවතත් මෙවැනිම දේශපාලන සාකච්ඡාවකින් හමු වෙමු. Honora, fourth pillar.